අයිබෝවන් සුභ සන්ධ්‍යයක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට ඔබගේ ජීවිතේ සියලුම දුක්කම් කටලු නිමා කරමින් සතුට සෞභාග්‍ය ධනය ධාන්‍ය වාසනාව කැන්දමින් අදත් සුපුරුදු පරිදි චතුර්විධ වැඩසටහන ආරම්භ කරන්නට අපි අවසර පතනවා. අද දවසේදීත් බොහොම වැදගත් කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නට අරමුණු පෙරදරි කරගෙන තමයි වැඩසටහන සමගින් අපි එක්කාසු වෙන්නේ. මම ඉතාමත් ගෞරවයෙන් ඒ සඳහා පිළිගනු ලබනවා විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ ශාස්ත්‍ර විශාරද සාමශූරි සාමමිනිසුරු කීර්තිසි ජනරංජන ශ්‍රී විද්‍යාකාලි උභාෂක ස්වාමී කාලි කනගරත්තිනම් ස්වාමිතුමන්න. අයිබෝන් ස්වාමිතුමන. අයිබෝන් පුතේ. අද කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන තමයි අපගේ මූලික අරමුණ මූලික පරමාර්ථය වෙලා තිබෙන්නේ. ඒ කාරණාවත් එක්කම අපි ඔබට මතක් කර සිටිනවා ඉදිරියේදී පැවැත්වෙන විශේෂ පූජාවන් කිහිපයක් සඳහා ඔබගේ සහභාගීත්වය කොයි ආකාරයටද එකතු කරන්නට අවශ්‍ය වෙන්නේ සහ එයින් ඔබගේ ජීවිතය සඳහා ඔබ ලබා ගන්නා වූ පන්නරේ ඔබ ලබා ගන්නා වූ ඒ ආකාරයේ ආශිර්වාදය ඔබ ලබා ගන්නා වූ ප්‍රතිලාභය කුමක්ද කියලා ඉදිරියේදී සාකච්ඡා කරන්න සූදානම්. මේක බොහොම විශේෂිත කාරණාවක් වේවි. අපි ගිය සතියේ පොඩ්ඩක් මේ පිළිබඳව සඳහන් කර සිටියා. නමුත් අද දවසේදී මේ පිළිබඳව වැඩි වශයෙන් කතා කරන්නට ඔබට තේරුම් බේරුම් කර දෙන්නට සූදානම් කියන කාරණාවත් මතක් කරමින් අද වැඩසටහන සඳහා අපි එකතු වෙන්නේ. බොහෝම ආදරෙන් මතක් කරනවා සෝලා ජෙම්ස් ආයතනය අද සදාදර අනුග්‍රහය අපට සපයනවා. මැණික් බැඳි විශ්වාසවන්ත නාමය මැණික් බැඳි ආභරණ සඳහා විශේෂයෙන්ම නවග්‍රහපල සඳහා බොහොම පිරිසිදු මාණික්‍ය සඳහා විශ්වාසනීය නාමය සෝලා ජෙම්ස් ආයතන අද දවසේදීත් අපට අනුග්‍රහය සපයනවා. ඒ පිළිබඳවත් මතක් කරමින් අද දවසේදී වැඩසටහන ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. සාමිතුමනි, අපි අද විශේෂයෙන්ම ඉදිරියේදී එන වාස්තු නැකත පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරා. ඒ කාරණාවත් එක්ක දකින දෙයක් තමයි අපි දකිනවා ලංකාව මේ වෙන විට මේ ඉදිකිරීමේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් මහා ප්‍රගතියක් ලබාගෙන තමයි යන්නේ. ඒක මම්මාවතේ ඉඳලා මහා පරිමාණ හෝටලේ ඉඳලා මහා පරිමාණ තට්ටු ගෙවල් වල ඉඳලා තට්ටු නිවාස වල ඉඳලා මහා පරිමාණ ගොඩනැගිලි වල ඉඳලා ඔබ අප වාසය කරන අපේ ගෙදරටත් මේ කාරණාව පොදුයි. ඒ නිසාම මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුවා. දැන් අපි දකිනවා මෙහෙම යනකොට මේ සමහර නිවාස මේ අපි කියනවා සතියෙන් දෙකෙන් මේක ලැබුණනේ, සතියෙන් දෙකෙන් මේක ඉදි වුණානේ, නැත්නම් මේක හැදුවනේ. හැබැයි අවුරුදු ගාණක් එකතන පල් වෙන, එහෙම නැත්නම් කොච්චර උත්සාහ කරත් එකම ස්ථානයේ රැඳෙන නිවාස අපි දැකලා තියෙනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඇයි සල්ලි තිබ්බත් එතන වෙලාවකට තමන්ට කරන්න තියෙන දේවල් හැමදේම ලබා ගන්නට හැකියාව තිබ්බත් ඒ ගෙදර හදාගන්න බැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? අන්න ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඕන කියලා අද දවසේදී හිතුවා. මොකද ඉදිරියට එන වාස්තු නැකතත් සම්බන්ධව ඒක බොහොම වැදගත් කාරණාවක් වෙන නිසා. සාමිතපනි, ඇයි ඇත්තටම සමහරලාට බැලුවොත් සල්ලිත් තියෙනවා, අර බැංකුවේ ලෝන් එකත් පාස් වෙලා සමහරලාට බාස්ලත් බලහන් ඉන්නවා වැඩට එන්නන. හැබැයි අපිට පේනවා මේ වැඩ නැවතිලා. වාස්තු පැත්තෙන් මොකක්ද සාමිතපනි මේ හා සම්බන්ධව තියෙන කාරණාව? ආයිවා මා පින්වත් දරුවනේ, ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඔය දරුවා අද දවස මතක් කළේ. වාස්තු දැන් අපි දැන් මටත් මෙන්න මේ වගේ කරදරවල එනවා පුතේ. දැන් මං අපි දැන් 100 ප්ලෑන් 100ක් ඇඳලා දුන්නොත් ප්ලෑන් 10ක් විතර යම්කිසි බාධාවක් වෙලා අපේ ළඟට එන දේවල් තියෙනවා. ඉතින් අපි නිතරම කියන දේ තමයි පුතේ, නිවසක් සාදා ගන්නට පෙර, ඒ කියන්නේ නිවසල මුල්ගල් තියන්නට පෙර, ඒ නිවස හතරවටේ ආරස්සා කරගන්නට ඕනේ. දැන් අපි ප්ලෑනක් අපි ලබා දුන්නාට පස්සේ අපේ උදවිය මොනවාද කරන්නේ? තාපේ ගන්න ගොඩි මුදලක් යනවනේ. ඒ නිසා අපේ උදවිය මොනවාද කරන්නේ? පළවෙනි ගේ හදලා ඊට පස්සේ තාපේ හදාගමු. අන්තක බඩමුට්ට ඔක්කොම එහා මෙහා දාලා තියාගන්න පුළුවන් කියන අදහසෙන් අත තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි. ඒ නිසා තමන් පළවෙනිම ඉඩමක් ගත්ත ගමන් තමන්ගේ ඉඩම කොයි ආකාරයට තිබෙනවාද මොන හැදයක් තුනර කමන්න තමන්ගෙන් තමා ආරස තාපයක් ගාලා ආරසා කරගන්න. ඒක පළවෙනිම කරන්න ඕනේ දෙයක්. දෙවෙනුව පුතේ කරන්න ඕනේ ඒ හිඩම අරි අතරසෝ දික් අතරසෝට අපි නිර්මාණ කරගන්නට ඕනේ. අරි අතර කියනක අපි දැන් සමාරු ඉඩම් ගිනිකොන පැත්ත පොඩ්ඩක් දික් වෙලා තිබේ. එම නැත්නම් වයඹ පැත්තේ පොඩ්ඩක් දික් වෙලා මේ දිසා හතරම දික් වෙලා තිබෙයි. නමුත් ගිනිකොන දිසා හෝ වේවා වයඹ දිසා හෝ වේවා පොඩ්ඩක්
හැදේට තුබුණොත් අපි කියන දිනික ගිනිකොන දික් වෙලා වයඹ ස්ථාන දික් වෙලා කියලා කියනවා. නම ඒ වගේ හැඩයක් නිවසක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි මොනවද කරන්න ඕනේ? ඒ නිවස දික් හතරසකට හෝ හරි හතරසකට හැඩගස්ස ගන්නට ඕනේ. ඒ කියන්නේ අත්තිවාරම කියලා. දැන් තාපේ කාලේ ඉවරයි. එනත තාපේ ගහන පෙර හෝ අපි අර හරි හතරස් වලට දික් හතරසකට අපි අත්තිවාරම සාදා ගන්නට දමා ගන්නට ඕනේ. දැන් මොනවාද වෙන්නේ? මේකෙන් බලන්න අපිට ලැබෙන වාසිය කෙසේද කියලා අහනවනම් අපි කොහොමද අපේ ඉඩම කියලා විතරනේ අපි හිතන්නේ. හරි, අපි අල්ලපු ඉඩමක අපේ ඉඩමට අල්ලපු ඉඩම කියනකොට අපි කියනවා එහාලගේ වයඹ දිසාව. දැන් එහාලගේ වයඹ දිසාවට ටොයිලට් එකක් ආරන්න වාස්තු නීතිය තිබෙනවා. නමුත් අපි බැම්මක් ගහලා එහෙම නැත්නම් අපි ආවරණයක් කරගත්තේ නැත්නම් එකම පොලෝ වගේ නේක පේන්නේ. එතකොට මොනවාද වෙන්නේ? අර අල්ලපු ගෙදර තියෙන වයඹ දිසා තියෙන ඒ ටොයිලට් වල අපට ඊසානට හයිති වෙලා ඔන්න වැඩදන් නතර වෙන්නට බලනවා. මොකද ඊසාන දිසාවේ පිරිසුදු වෙන්න ඕනේ අපට ටොයිලට් එකක් හෝ ටොයිලට් වලක් හෝ තිබෙන්නටම සුබම නැහැ. තවත් අපි කියනවනේ ඒ වගේ නිරිත දිසාවට. එහෙනම් අපි මොනවාද කරන්නේ? මේ පළවෙනිම අපි ඉඩම මොන ආකාරට ක්‍රියාත්මක වුණත් කමක් නැහැ. අපි ඒ ඉඩම දික් හතරස්සෝ හරි හතරස්සෝ කරගත්තට පසුව ඒක නමේද බෙදලානේ අපි ප්ලෑන් එකක් ඇඳලා අපි එක කරලා දෙනවා පුතේ. සමහරු වාසුන්නලා එක පැත්තක් මේක පස්සේ කරගන්න පුළුවන් කියලා නිවස විතරක් හදනවා. සමහරු නිවස හදන ඒ අහිතුකරු මොනවාද කරන්නේ? ඒකල ගොඩ මුදලක් යන නිසා අපි නිවස හදගෙන පස්සේ ඒ දේ කරමු කියලා ඒ වැඩේට බහිනකොට තමයි මේ වගේ බාධාවල් ඇති වෙන්නේ. මේක අපි වාස්තු වලට ප්ලෑන් ඇඳලා දුන්නත් ඇති වැඩක් නැහැ. ඒ බාධාව ඇති කරන ඒ එක පැත්තක්. මොකද මාළඟට හාපු සාමිතුමා මේ නිවස පොඩ්ඩක් ප්‍රමාද වෙනවා කියනවා. බාස් සල්ලි දෙනවා සාමිතුමා, බාසුන සල්ලි අරගෙන පැත්ත පළාතුරක් තින්නේ නැහැ. නැත්තම් බැහැන්ක් ලෝන් එක තව පාසුනේ නැහැ. නැත්තම් බාස්ලා අපිට හරි ක්‍රියාත්ම සැට්ටුනේ නැහැ කියලා මේව නැති කතාවල් කියනවා. අර ගේන්නක ප්ලෑන කියලා බලනකොට තමයි අර මං අහනවා කොගලන් මේ බැම නැහැ සාමිතුමා. තව බැඳ නැහැ. පස්සේ බලන්න. පස්සේ නෙමෙයි. ඒක දැම්ම බැඳ ගන්න. එතකොට තමයි ඉඩම ආර. එතකොට අපි අර මුල් ගලක් දෙනවානේ තැම්පත් කරන්න. ඒ මුල් ගල මුළු ඉඩමටම ක්‍රියාත්මක වෙනවා. අල්ලපු ඉඩම වලට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ඉඩම සීමා කරගෙන තමයි මුල් ගල තියන්නට ඕනේ. එතකොට තමයි ඒ ඉඩම තියෙන සීමාව මේ ගල ආරස්සා කරන්නේ. නැත්තම් අල්ලපු ඉඩම තියෙන දෝෂ මේ මුල් ගලත් එහාට කරගෙන ඔන්න අපේ ඉඩමට එන්න බලන්නට ඉඩ තිබේ එකක්. දෙවුණු හොඳටම මතක තියාන කවුරු වුණ දැන් වුණ බලන්න පුළුවන්. ඊසාන දිසා නැත්තම් නැගෙනහිර දිසාව. ඔහු උතුර දිසා. ඊසාන නැගෙන උතුර දිසාව. ඒ කියන්නේ ඊසාන්ට බර වෙන්න නිවසක් ඉඩමට බර වෙලා තිබුණත් එහෙම නැත්තම් අපි නිවසක් හදලා උඩ තට්ටුව ඊසානට බර කරලා තව කාමර දෙකක් දහගෙන නිරිත දිසා ඉඩ තියලා තිබුණොත් කවදාවත් ඒ නිවස හැදෙන්නේ නැහැ. ඇයි? ඊසාන්ට බර වෙලා. ඒක ඊසාන්නේ පුතේ ඔක්කොම එන්න ඕනේ ගලාගෙන. දැන් එන්නේ නැහැ. ඒක වැලකෙනවා. එතකොට ඒ ගෙදරට ලැබෙන්න ඕන මුදල් ලැබෙන්න එක සාදා ගන්නට එක. දෙවෙනි ඊසාන දිසා බ්ලයින් කරලා හදනවානේ. ඊසාන උතුර බ්ලයින් කරලා හදලා නිරිත දිසා වැඩි ඔන්න ඒ ගෙවලුත් ඇද. ඕන බලන්න නිවසක් නතර වෙලා තිබෙනවා නම් නිවසක් නතර වෙලා තිබෙනවා නම් අවුරුදු ගානක් නතර වෙලා තිබුණා නම් ඊසාන දිසාවට ඒගේ බර කරලා නැස ඊසාන දිසා දෝෂයක් ඇති කරලා ඒ නිවස අදපු නිසා තමයි මෙන්න මේ වගේ දේවල් වෙන්නේ. ඒ නිසා අපි වාස්තු ශාස්ත්‍රයෙන් කියනවා පළවෙනිම අපි අත්‍යවරම දහනකොට වලහරන්න ඕනේ ඊසාන මුල්ගල් තියන්න. නමුත් ඉන්පසු අපි නිවස ඒක පුරෝගෙන එනකොට නිරිත දිසා පැත්තේ පුරෝගෙන යනකොට නිරිත දිසා බර ඌලන්න පුළුවන්. ඊසාන දිසා බර නැතුව ක්‍රියාත්මක වෙන්නට ඕනේ නේද? අර බර කියන්නේ බද ගඩොල හෝ කුමනා හෝ කොන්ක්‍රීට් හෝ මොනාර පිටිවල ඒ බර ඌලන පැත්තනේ. දැන් නිරිත පැත්තේ ඉඳලා තමයි ඒ යන්න ඕනේ බඳගෙන බඳගෙන වගේ ඊසාන ගිහලා ඉවර කරන්නට ඕනේ. සමහර උදේ අපි දැකලා තියෙනවා ඊසාන පැත්තට ස්ලැබ් එක දාලා නිරිත පැත්ත එම් නැත්නම් බටහිර පැත්ත දකුණු පැත්ත වාලේ ගහනවා. දැන් ඩිසයින් එකක් තියෙනවා නේම. ඒ කියන්නේ නිවසෙන් උඩමහල සම්පූර්ණව ගහන්නේ නැහැ ඒ තට්ටු දෙකට. එක කොටසයි ගන්න. එන ඒක සමහර ඊසාන පැත්තට ඔහු උතුර හෝ නැගෙනහිර පැත්ත බර කරලා බටහිර දකුණ නිරිත පැත්තට එයාලා වහලයක් ගහලා තිනු ඔන්න ඒ වැඩි නතර වෙනවා කියලා. ඒ නිසා ඊසාන නිරිත රාස්තෝට අති විශේෂයි. ඊසාන නිරිත දෝෂ නැතුව නිවසක් සාදා ගන්නවා නම් කිසිම බාධා කරන්න නැතුව ඒ ගේ ඉවර කරගන්න පුළුවන් වෙනවා. දැන් සමහර උදේ අපේ ළඟට එනවා ප්ලෑන් උස්සගෙන. කොහොමද කරන්නේ? නිරිතත් ඊසාන සහ උතුර නැගෙන හල්ලල නිවස හදලා. දැන් අපි මොනා කරමු? ගේ උස්සලා තියන්න පුළුවන්ද මේ පැත්තේ? බෑ. ඔන්න ඒ වගේ දෙයක් සිදු වෙනකොට අනිවාර්යෙන්
ඒ කොටසක් ඒ නිවස කොටසක් කඩලා ඒ පැති ඉඩ අරගෙන ඒ කොටස ආයි නිරිත පැත්තට අපිට බැඳ ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඒ වගේ අවස්ථාවක් එනකොට පමණයි ඒ නිවසක් අපි කඩලා කරලා අදා ගන්න. ඒ හැර කිසිම නිවසක් කඩන්න නැතුව අපට පුළුවන් වාසු ගෙනත් දෙන්න. මොකද හදනවා නිරිත අපි කඩන්නේ අදන තව එකතු කරගන්නවා. එකතු කරන එක තවත් හොඳයිනේ. ඒ හැදි කරලා අපි වාස්තු ගෙන්න පුළුවන් බලශක්තිය මේ වාස්තු වලට දෙනවා. හොඳයි, කාරණා දෙකක් සාමිතුමන් බොහොම පැහැදිලිව කිව්වා. ඒ තමයි මේ ඔබ නිවස හදන්න උත්සාහ කරාට තමන්ගේ ඉඩම රැකගන්න උත්සාහ කරන්නේ නැති එක පළවෙනි කාරණාව. දෙවෙනි එක ඊසාන සහ නිරිත කොනේ තිබෙනව දෝෂ. මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. මොකද දැන් කෙනෙක් ගොඩක් වෙලාට කරන්නේ සාමිතුමනි, ගේ හදලා ඉවර වෙලා ඊට පස්සේ තාප්පේ ගහලා ලස්සනට ගේට්ටුවක් දාලා අපි කියන ෆිනිෂින්, එහෙම නැත්නම් අවසාන අදියර තමයි ඒදියත් කරන්නේ. හැබැයි සාමිතුමන් කියන්නේ ඊට ඉස්සෙල්ලා තාප්පේ ගහන්න අනිවාර්යෙන්. දැන් එතනදී පොඩි දෙයක් අපිට දැනෙනවා. ඒ තමයි එකක් අපි දැන් ප්‍රායෝගිකව හිතුවොත් සමහරවිට ගෙදර හදාගන්න තියෙන බොහොම සීමිත මුදලක් වෙන්න පුළුවන්. නැත්තම් ණයකින් පාස් වෙච්ච ලෝන් එකකින් පාස් වෙච්ච ඒ මුදල ගේ හදාගන්න පමණක් සීමා වෙන්න පුළුවන්. නමුත් අපිට තාප්පේ ගහන්න තරම් ආදායම ලැබෙන සල්ලියක් නැහැ. එතකොට දැන් මුලින්ම තාප්පේ ගහන්න ගිහිල්ලා පස්සේ ගේ හදාගන්න බැරි වුණොත් කියන ප්‍රශ්නයක් එනවා. ඒකට මම ආදි උත්තරේ. ඔව්. අනිවාර්යෙන් බය නැතුව තාප්පේ ගන්න නිකම්ම ගේ හැදේ. අපි ගේ හදන්න ගියොත් අන්තිමට ගේත් නැහැ තාපෙත් නැහැ. මොකද ඒක උන්ට තේරුම් ගන්නට ඕනේ. පළවෙනිවා අපේ ඉඩම ආරස්සා කරොත් පමණයි අල්ලපු ඉඩම් වල තියෙන දෝෂ අපිට බලපාන්නේ නැත්තේ. ඉඩමක දැන් අපේ ඉඩම හොඳ පිරිසුදු වාස්තු කරලා තියෙනවා. අපි ඉඩම පිරිසුදු වාස්තු කරලා තියෙනවා. නම් අල්ලපු ඉඩ තියෙන ටොයිලට් වල අර ගිනිකොන පැත්තට ඕ නැත්තම් වහිම පැත්තට බර වෙලා තිබෙනවනේ ඒක අපිට බලපහනවා. හොඳට තේරුම් ගන්න මෙතන. එසා ඒ දෝෂ නැති කරගත්තු අපේ වැඩි අපිට හරියට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි පළවෙනිම කරන්න ඕනේ මේ දේ තමයි. අනිවාර්යෙන් අපි කියමු සමහරට තාප්පේ ගා ගන්න බෑ. සමහරට මෙන්න මේම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි කියමු පර්චස් හයික නිවසක් හදනවා. දැන් තාප්පේ ගා ගත්තොත් අපිට බඩු මුට්ටු දාන්න ඉඩ නැහැ. ඒ නිසා අපිට මෙන්න මේව දෙයක් කරන්න පුළුවන්. තාප්පේ නොකා අත්තිවාරම තාප්පේට උමුණා කරන අත්තිවාරම දාගන්න පුළුවන්. ඊළඟ අපිට ආරස්සා වෙන්න ඕනේ විශේෂ නිරිත දිසා සහ ඊසාන දිසාවනේ. එතන විතරක් එදා අපි කියමු කො නිරිත දිසාවට අල්ලපු ගෙදර වයඹ දිසාවට එයාලගේ ඉඩම වයඹ දිසාවට තියෙනවා ටොයිලට් එකක්. ඒක අපට ඉස්සරහ ඉඩම අපේ ඉඩම. ඒක ළඟ ඉඩමට ඉස්සරහ ඉඩම අපේ ඉඩම. එතකොට අපිට ඒක නිරිතට සැට් වෙනවා. කියන්නේ දකුණ පැත්තට ඒ ටොයිලට් වල අපිට බලපානවා. එතකොට අපි මොනවාද කරන්න ඕනේ ඒ වෙලාවේ? අපි අත්තිවාරමුත් ගිහිලා අරයාගේ ටොයිලට් වල අපේ ඉඩමට නැත්නම් අපේ ඇස් වලට පේන්නේ නැති විදිහට ඒ හරියවත් අපි උස ගන්නට ඕනේ. සාමාන්‍ය අඩි කීයක් විතරද එතකොට? අඩි පහක් ඇති. අඩි පහ. ඔව්. අපි හැමතැනම අඩි පහයි නේ පුතේ. ඔයාගේ මගේ ඔක්කොම හැමතැනම සාමාන්‍ය අඩි පහයි. එමත් එක්කෙනෙ දෙන්නේ තමයි අඩි 6කට දුවනවා. ඒ කියන්නේ පොළවෙන් වෙන් විය යුතුමයි. අනිවාර්යයෙන් පොළවෙන් විය යුතුයි. ඒ කියන්නේ කනෙක්ට් ඕකට වැටක් ගහලා හරිය නැත්නම් අර අපි කියන කම්බි දැලක් කොළපාට දැලක් ගහලා හරිය එහෙම බෑ. බෑ. අනිවාර්යයෙන් අත්තිවාරම ගිහලා කම්බි දැලක් ගහගන්න පුළුවන්. අනිවාර්යෙන් අත්තිවාරම ගිහලා තාඩු ටිකක් එලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් අත්තිවාරයෙන් ගිහලා පොල්ලාතු ටිකක් එලා ගන්න පුළුවන්. මං කියන අත්තිවාර දැම්මත් පමණයි ඒ පොළව වෙන් වෙන්නේ. දැන් බලන්න දැන් අපි සමහර අත්තිවාරමක් දාන්න නැතුව ඒක සඳහා ගන්න වෙන විකල්පයක් ඇත්තෙම නැහැ. කිසිම විකල්පයක් නැහැ. අනිවාර්ය කිසිම විකල්පයක් නැහැ කියලා තමයි කියන්නට ඕනේ. ඒ නිසා මේක අපි ආරස්සා කරගත්තොත් මේක පළවෙනි කරගත්තොත් අපට පුළුවන් වෙනවා ඉතුරු වැඩ ටික බාධා නැතුව කරන්න. හොඳයි, පැහැදිලි. දැන් සාමිතුමන් ඊළඟ කියපු කාරණාව අපි ගොඩක් සාමිතුමන් එක්ක වැඩ කරලා අපි වැඩසටහන් ගැන නිතරව අවධානය ඉඳලා දෙනගත කාරණාව තමයි මේ ඊසාන දෝෂ සහ නිරිත කොනේ දෝෂ නිසා අනිවාර්යෙන්ම කරගෙන යන වැඩේ නවතින්න පුළුවන්. ඒ ගැන කිසිදු තර්කයක් නෑ. අපි දන්නවා දැන් මේ දෙදිශාවේ තියෙනව බල සම්පන්නකම මොකද්ද කියලා. සාමිතුමනි, දැන් ඊසානට එහා පැත්ත වත්ත බලපාන ආකාරයත් එක්ක එහෙම නැත්තම් ඊසාන දිශාවට එහා පැත්තේ මොනවා කියන්නේ එහා පැත්ත වත්තේ මොන වගේ දෝෂද වැඩි වශයෙන් අපිට බලපාන්නේ? හොඳයි. දැන් අපි ගමු මෙන්න මේ ඉඩම. මේක උතුර දිශාව,
මේක නැද අපි පින්තූරක් බලමු පුතේ පින්තූරෙම මට පෙන්වන්න ලේසි වෙනවා හොඳයි අපි බලමු පින්තූරක් දා බලන්න මේ පින්තූරෙන් අපිට බලන්න පුළුවන් වෙනවා බලන්න මෙන්න මේ තමයි පුතේ අපේ උතුර දිශාව මෙන්න මේක මේක නැගෙනහිර දිශාව ඔන්න හොඳට පින්වතු හොඳට පෑදිර කරගන්න එහෙනම් මේ දෙක එකතු වෙච්ච ස්ථාන තමයි ඊසාන මෙන්න මේ ඊසාන එහෙනම් මේ ඉස්සරහා ඉදමට මෙයාලට දකුණ දිශාව පැහැදිලිද මේ ඉදමට ඉස්සරහා ඉදමට මේක දකුණ දිශාව මේ පැත්තේ අපේ ඉදමට මේක නැගෙනහිර දිශාව දැන් අපි කියමුකෝ නැගෙනහිර දිශාවට ඔන්න මෙයාලගේ ඉදම මෙන්න මෙහෙම යනවා එයාලගේ ඉදම මෙන්න මෙහෙම තියෙනවා නැගෙනහිර දිශාවට තියෙනවා කියමුකෝ පුතේ එතකොට මෙහාලා මෙන්න මෙතනට තමයි යාලා ටොයිලට් වල ආරන්න මොකද එහාට මේක බටහිර දිශා එයාගේ ඉදමට මේක අපිට බටහිර වුණා වගේ මේ එහාට මේක සෝරි සමාන වයඹ දිශාව බටහිර පැත්ත බලද්දී වයඹ දිශාව එහෙනම් මෙහාගේ ටොයිලට් වල මෙතන හරගත් එක හරි නමුත් අපට මේක ඊසාන දිශාවනේ. දැන් අපි මොනවද කරන්න ඕනේ? ඒකට පළවෙනිම මේකට හත්තිවාරමක් ගිහිලා අපේ ඉදමට තාප්පෙට හත්තිවාරමක් ගිහිලා මේ තියෙන දෝෂ මෙයාට එන්නේ නැති විදිහට වග බලා ගන්නට ඕනේ. දැන් මේකම අපි නිරිත දිශා පැත්තේ බලමු මේ පැත්තේ එයාලගේ ඒ කියන්නේ මේ අපේ ඉදමට බටහිර දිශා ඉදම. එයාලා මොනවද කරන්නේ? ගිනි කොනට එයා ටොයිලට් එකක් වලක් ආරගෙන. එයා හරි. ගිනි කොන දිශා තමයි ඉදම දෙවෙනි හොට් ටොයිලට් ආරන්න පුළුවන්. දැන් එයා 100ට 100 හරි. යාගේ වාස්තුවල නමුත් අපිට මේ පැත්තේ මොනවාද වෙන්නේ නිරිත පැත්තනේ බටහිරට නිරිත පැත්ත බලවද අපි මොනවාද කරන්නේ අපි වැටක් ගහ ගන්න නැතුලත් අතිවරම දහන්න නැතුව තාපයක් ගහන්න නැතුව මේක තියාගත්ත මේ ඉඩම අපි තියාගත්තොත් අනිවාර්යෙන් අපේ නිරිතට මෙයාගේ ටොයිලට් වල අපිට ඇවිල්ලා දැන් මොනවාද වෙන්නේ මෙයාගේ දෝෂ ඔක්කොම එයා ඕකේ එයා හොඳට ඉඳි කිරි උතුරා යාට නමුත් අපිට මේක ඉතා අසුබ විදියට බලපානවා එනිසා අපි මොනවා කරන්නේ දැන් මෙන්න මෙහි අපි කරගත්තා වගේ තාප්ප ගහලා වට කරගෙන කොතනට අපේ ගෙහෙට්ටුව තියාගන්න ඕනේ ඒ ගේට්ටුවට විතරක් අපි ඉඩ තියලා අත්තිවරම දමා කර නැත්තා තාපේ පස්සේ ගාගම අඩුවසේ අත්තිවරම දාගන්න ඕනේ අතර වටේ අපේ ගේට්ටුවට ඉඩ තියලා මෙන්න මේක තමයි මේක තියෙන රහස මේක කරන්න නැතුව කරන විට තමයි අල්ලපිටම දෝෂ මං කියන විදිහට අපිට එතකොට අපි හරි දැන් සාමිතුමා හොඳ ප්ලෑන් එකක් ඇදලා දීලා හොඳ වාස්තු කරලා දීලා හරි හැබැයි වැඩෙත් යනවා බඩපට කාලා උන්නේ හිටපු ගමන අතර වෙනවා ඉතපු ගමන දැන් අපි මේ 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 වාස්තු කරනකොට අපි කියනවා කිසිම කෙනෙක්ගේ කේන්දරයක් බලන්නේ නැහැ. ඒක වාස්තුගේ නැගත. කාගේ කේන්දර සුබට තිබුණත් එකයි අසුබට තිබුණත් එකයි වැඩේ කෙරෙන කියන එක තමයි මේක තියෙන රහස. ඇයි දැන් ඊළඟ නැගත අපිට එන 3 වෙනි මාස 6 වෙනි දා නැගතක් උදා වෙනවා. ඒ නැගතේනේ රාහු කාලේ. නම් මීට ඉස්සර අපි නැගත රාහු කාලේ ගෙවල් 13ක් අදලා දිනවා ගෙවල් 13ව සක්සස් වුණා. වැඩ කෙරුණා. එසා මේ වාස්තු නැගතට රාහු කාලේ කියන දේත් බලපාන්නේ නැහැ. අපි ආයි ඒ ගැන කතා කරමු. සමහරවිට දැන් පොඩි දෙයක් කියනවා දැන් මේ කියන ඕනම දෙයක් ගැන විශ්වාස කරන උදවියක් තියෙනවා විශ්වාස නොකරන උදවියක් තියෙනවා. ඉතින් නොකර නැතුව අපිට මොකෝ? ජෝතිෂ පිළිබඳ විශ්වාස කරන උදවියක් තියෙනවා නොකරන උදවියක් තියෙනවා. වාස්තු ගැන විශ්වාස කරන උදවියක් තියෙනවා නොකරන උදවියක් තියෙනවා. මේ මෙතන එක රහසක් කියන්න ඕනේ මම. ද විශ්වාස කරන උදවිය විශ්වාස නැති උදවියත් ඒකත් කරන අපේ ජෝතිෂ මාත්‍රම තමයි. අපේ වාස්තු බලන මාත්‍රම. මොකද නිකන් ආවට ගිහාට මේ ගැන කතා කරනවා. ද මම කියන්නේ එම නෙමෙයි මං කියන්නේ කියලා බලන්න මං කියන ඔබේ 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 නිවසේ නිරිත දිසා ටොයිලට් එකක් හෝ ටොයිලට් වලක් හෝ ලිඳක් හෝ එහෙම නැත්නම් වෙන මොනාරි වලක් හෝ තිබෙනවා නම් නිරිත දිසා කුස්සියක් තිබෙනවා නම් ඊසාන දිසා කුස්සියක් තිබෙනවා නම් අනිවාර්ය ඒ ගෙදරින උදවිල දියුණුවක් නැ මේක 100ට 170 ඊසාන දිසා නිරිත දිසා යම්කිසි දෝෂයක්මට කියන්න කියන්නේ අද අපි කියමු ඊසාන දිසාව ඇල්ලෙඩේට කට් වෙන්න බෑ විදුලි මීටරයක් තිබෙන්න බෑ ඊසාන දිසා ටොයිලට් එකක් තිබෙන්න බෑ ටොයිලට් වලක් තිබෙන්න බෑ වේස්වට වලක් තිබෙන්න බෑ ඊසාන පොළොව ඉස්සෙන්න බෑ මෙන්න මේ කොටස අල්ලපිටේ බ්ලයින්ඩ් වෙන්න බෑ ඒ වගේ නිරිත දිසා ලිඳක් වලක් ටොයිලට් වලක් තිබෙන්නට සුබ නැහැ ඒ වගේ නිරිත දිසා ඇල්ලෙඩේට කට් වෙන්න බෑ නිරිත දිසා උළුවස්සක් තිබෙන්න බෑ නිරිත දිසා විදුලි මීටරයක් එන්න බෑ නිරිත දිසා පොළොව පාත් වෙන්න බෑ මේ කියන දිසා දෙකම යම්කිසි දෝෂයක් තිබෙනවා නම් මං කියපක ඒ මිනිස්සු හොඳට ඉන්නවනම් මං වාසෝ අත්තරලම දානවා. එතකොට අපි කියන ඔක්කොම බොරු. මේ මං කියපේ කන්නේ මේ පුතේ. කෘෂ්ණ මගරෂය අවුරුදු 5000කට යා කියපු මේ දේ තමයි අපි දැන් පොඩ පොඩ එක අරගෙන අපි ජනතාවට ලබා දෙන්නේ. ඒ නිසා මම කියනක 100ට 170. අර මේක පරිශා කරලා බලන්න මං කියනවානේ. ඔබ ඔබේ ගෙදර විතර බලන්න එපා. අල්ලපු ගෙදර ගැන බලන්න. අල්ලපු ගමේ කියලා බලන්න. නෑදෑ මිතුර ගෙදර කියලා බලන්න කාටර කරදරයක් කියලා බලන්න මූණ ගහලා ඊසාන දිසාවේ ඔහු නිරිත දිසාවේ යම්කිසි දෝෂයක් තිබෙනවද කියලා උදාහරණයක් ඊසාන දිසාවේ දෝෂ තිබුණා නම් ලැබීම අඩුයි පුරුෂ පක්ෂර ගොඩක් කරදර නිරිත දිසා දෝෂයක් තිබෙනවා නම් ලැබීම තැම්පත් ලැබිච්ච එක තැම්පත් වෙන්නේ නැහැ ස්ත්‍රී පක්ෂර ගොඩක් කරදර අද දරු සම්පත් නැති උදවිය ඉන්නවා නම් දරු සම්පත් නැති උදවිය ඉන්නවා නම් ජනන කේන්ද්‍ර ඇති බාධාව
නමුත් ඒ ඉන්න ගෙදර එයාලගේ හනිවාරෙන් ඊසාන හෝ නිරිත හෝ යම් කිසි දෝෂයක් එවම් පෙර කීපු දෝෂෙන් එකක් තිබේ. ඔක්කොම තියෙන්න ඕනේ නැහැ. කියන එකක් තිබුණත් ඇති. මේක සමහරට කවදද බලපානේ කියලා කියනකොට එයාලගේ ගෙදර එයාලගේ යන දසහනුවෙන් රාවගේ මදස්සා නිරිතට රාවගේ මදස්සා කේසුගේ මදස්සා සෙනසුරුගේ මදස්සා යනකොට නිරිත යුදවියට බලපාන්නේ. ඒ වගේම ඊසාන පැත්තේ තියෙන දෝෂ බලපන්නේ විශේෂ බුදගේ මදස්සා යන විට. ඕ ගුරුගේ මදස්සාව. බුදගේ මදස්සා ගුරුගේ මදස්සා සිකුරුගේ මදස්සා යනකොට ඔන්න බලපානවා. ඒ ඩබල් වෙනවා මේවා. එයාලගේ කේන්දර මේ කියන ග්‍රහය සුබ නැතිනම්. ඒ කියන්නේ මම කියන්නේ කේන්දර දසාව නිවස දිසාව. මෙන්න මේ දෙක හොඳට තේරුම් කරගත්තොත් වාස්තු ජෝතිෂය එකයි කියන එක අපට පිළිබඳින ඉතා බලන්නට පුළුවන් විශ්වාස කරන්න පුළුවන්. ඒසෝ ওই දරුවා කියන විදිහට සමාරූද වීම එක විශ්වාස කරන්න පුළුවන්. සමාරූද විශ්වාස නැතුව තිබෙන්න පුළුවන්. හේතු කාරණා වැඩි ඕනේ නැහැ. දැන් පෞගිය කාලේ ඒ දේශපාලකයෝ ගියේ ওই කඩේ අපිට දැන් එක කැතනමක් පුතේ 70 වසෙම්ම. අපිටත් වේදනාවක්. ඔය කරපු වැඩේ. නිකම් බොරුවට යාගේ මූණට මේ දේ කිව්වා, මෙයාගේ මූණට මේ දේ කිව්වා කීයපක වැරද්ද. අපි පුතේ මම එක දෙයක් පොඩ්ඩක් වැරද්ද මම ගොඩාක් කල්පනා කරනවා. අයියෝ කොහොමද මේක වැරදුනේ දෙයියනේ මම මොනහරි මම වරදගත්තද? මට ඊට පස්සේ තියෙන ඕ මම වරදගත්තා මේක. නම ඒක ඒ වෙලාවම ෂොරි කියලා ඒ වෙලාව මේ මොතේ නෙවිර කරගන්න ඕනේ. පෙරදුනාට පස්සේ නැත ඒ හත යංකෂ දනුව ලැබුණාට පස්සේ වැරදි කියන එක ඔන්න මේ වගේ උදවිය නිසා තමා ওই දරුවා කියන වගේම මේක විශ්වාස කරන උදවියක් තියෙනවා විශ්වාස කරගෙන ඉන්න විශ්වාස නැති උදවියක් තියෙනවා ඒ නිසා අනිතක මේ සමහර මහදිවල මේ ගැන ගොඩක් කතා කරනවා ගොඩක් කතා කරනවා ජෝතිෂ කියන ජෝතිෂ බොරු නෑ ජෝතිෂ 170 කියන මිනිසු බොරු මොන මේක තමයි තියෙන වෙනස ඒ නිසා විශ්වාස කළොත් හොඳ කෙනෙක්ගේ දේවල් විශ්වාස කළොත් ඔයාට දිනු අවිශ්වාස කළොත් ඔයාලට හැමදාම කරදර. අනිතක මේක දුකේ ඉන්න උදවිය විතරනේ පිට වැඩිපුර බලන්නේ. ඒ කියන්නේ ඇවිදින්න බැරි මිනිහයකට තමයි අපි හැරමිට දෙන්න ඕනේ. ඇවිදින්න පුළුවන් කෙනෙකුට දෙන්න උවමනාවක් නැහැ. දුක් කරදර වලින් බැඳිලා දුක් කරදර වලින් නැති දුක් කරදර වලට මූණ දෙන උදවිය තමයි මේක ඍෂිවරු කියා දෙලා දෙන සාස්ත්‍ර. හොඳ වෙන්න මිනිසුන්ට කියන්න උවමනාවක් නැහැ. දැන් මම එකපාර දැනගෙන හිටියා අපේ දරුවෙක් කිව්වා මම නම් මේ ජෝතිෂ ඉස්කෝලේ යන දරුවෙක්. ලංකාවේ පළවෙනි මාපියෙක් කෙනෙක්. මම නම් මේවා විශ්වාස කරන මම දෙයිය විශ්වාස කළෙත් නෑ. මගේ මම උත්සාහ කළා. මම ඉගෙන ගත්තා. ඒ නිසා මම මේ ලකුණු ගත්තා කියලා. එයා උත්සාහ කරන්නත් එයා ඉගෙන ගන්නත් ඒ ග්‍රහචාරක එයාට හොඳට තිබෙන්නට ඕනේ. ඒ ග්‍රහචාර උත්සාහ කරන්න නැති දරුවෙක් කවුද පුතේ ඉන්නේ මේ ලෝකේ ඉගෙන ගන්නට? උත්සාහ කරන දෙමව්පිය කවුද ඉන්නේ තමන්ගේ දරුවා හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා හොඳ නැහැ කියන දෙමව්පිය කවුද ඉන්නේ? ඔය දරුවා ගුරුවරයෙක්නේ. ඔය දරුවා ওই දරුවාගේ ළමයි 50 දෙනෙක් ওই දරුවලාගේ ඉගෙන ගන්න ඕන ওই දරුවා මොනවාද කර 50 දෙනාම 50 දෙනාට එක විදිහට තමයි කියා දෙන්නේ 50 දෙනාම හොඳ ලකුණු ගන්නවා නම් ඊට වඩා සන්තෝෂයක් තියනවද නම 50 දෙනාම ලකුණු ගන්නේ නැහැනේ 50 දෙනාට ඔය එක විදිහෙන් කියා දුන්නේ එක සිංහලෙන් තමයි කියා දුන්නේ එකම සිංහල තමයි වචන කියා දුන්නේ ඇයි වරදිනේ කියලා කියනවා නම් යහලගේ ග්‍රහ පීඨීමේ ඒ ආකාරයට ක්‍රියාත්මක නිසා සමාරුද හොඳට තිබේ සමර මධ්‍යම තිබේ නමුත් උත්සාහ නැතුව දෙයක් කරන්නත් බැහැ ඒ වගේම අර කේන්දර වාසනාව තිබෙන්නත් ඕනේ. මෙන්න මේ ඔක්කොම එකතු කරොත් තමයි අපේ ජීවිතය කියලා කියන්නට තෝරන්නේ. ඔව්. දැන් මම අර කියගිය හිටපු දේ දැන් මේක විශ්වාස කරන උදවියක් තියෙනවා නැති උදවියක් තියෙනවා කියලා දැන්. එහෙම. දැන් සාමිතුමන් කියනවා මේක අවුරුදු 5000කට විතර ඉස්සර ක්‍රිෂ්ණ මගරිසිවරයා විසින් කියලා නේද ශාස්ත්‍රය. එතකොට ඒ කාලෙදි තාප්ප තිබ්බද? ඔය කෙනෙක් මතු කරන තර්කය. ඒ කාලෙදි ටොයිලට් වලක් තිබ්බද? එහෙම නැත්නම් පිට් එකක් තිබ්බද? ඒ මතු කරන තර්කයක්. මේ තර්කන මොකද්ද සාමිතුමනි පිළිතුර? අත වශයෙන් පුතේ හොඳ ප්‍රශ්නයක්. ඒ කාලේදී ටොයිලට් එකක් අපි ඍෂිවරයෙකුට තිබුණේ නැහැ. ඊට පස්සේ ආපු પરම්පරාවට මම දන්න තරම මෑතක අපේ අවුරුදු 50ක් 70ක් එනත 100ක් කියමුකෝ. එතකන් එනකන් ටොයිලට් එකක් තිබුණා යන්නේ කැලේට. නමුත් එක ගෙදරවත් ඒ වගේ ටොයිලට් වල තිබුණේ නැහනේ. ඕනම කිඩම පිරිසුදු කමක් නේ තිබුණේ. දැන් අපි අක්කරයක් ගත්තකො ඉඩමක් ගත්තයක් වේ මොකක් අක්කර මේ අක්කර පිරිසුදු කම තිබුණා නම් කිසිම පැත්තෙන් අපිට වාස් දෝෂයක් ඇති වෙන්නේ නැහැ අල්ල පිළිම අක්කරයක් ගත්ත ඒක අක්කර ඒ පැත්තේ කිසිම වාස් ඒ නිසා ඔක්කොම හොඳට ගියා නමුත් මේ වගේ දිනු වෙලා හිටියද නෑ නේ පුතේ හැමදාම එතනනේ අද අපි කොච්චර දිනු වෙලා තියෙනවද ඔන ඔතන ඉතලා බලන්න ක්‍රිෂ්ණ මගරසූරයා 70 වසෙන්ම හොඳ දොස්තර කෙනෙක් කියලා කියන්න පුළුවන්
දැන්නේ අපේ දොස්තර මාතුරු මේ මේව ඉගෙනගෙන ඒක ඒ කාලේ ඉගන්න ඉගෙන ගන්න නැතුවම මේ දේවල් කරෝ දෙවියන තියෙන ලොකු ලොකු සල්ල කර්මලටම් කරලා තියෙනවා. මං කිව්ව එක පාරක් එක ඍෂුවරේ එකෙක්ගේ නාහය ඇතුලෙන් ගියාලු අර ගෙම්බා වගේ තව එකට දිගට හැදිලා යනවා ඒ සතෙක්කයා. අරි අපි කියනවා ගෙම්බා කියලා තමයි කියන්නේ ඒකට තේර කියලා කියනවා දෙමළෙන් අපි සිංහලෙන් මොනවද කියලා. පොඩක් දිගයි. කූඩෙල්ල. නෑ 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 මේ 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 ඉබ්බා වගේ පැන පැන යන එක. ඒක තේර කියලා කියනවා අපි දෙමළ සිංහලෙන් මන් දන්නේ. පොඩි සතෙක්කයා. දිගට පොඩි සතෙක්. එයා නහයෙන් ගිහලා එයාගේ මේ ලෙඩාගේ මුලේට දැන් යාගේ මුලේ මේ කට්ට ගලවලා මේ තේරා ගන්න ඕනේ එළියට. ඒ අපි කියමුකෝ දැන් අර පොඩි ගෙඹ පැටියව ගන්න ඕනේ එළියට. දැන් ඒ කාලේ නවීන ඔපරේෂන් නැහැනේ පුතේ. එතකොට ඒ ඍෂුවරයන්ට තියෙනවා මේ යංකිසි බේතක් ගාලා මේ කට්ට ගලවලා ගන්න. ගලවලා ගත්තට වැඩක් නැහැ. තේරා ගන්න ගියාන. ඒ කියන්නේ ඉතල වෙන සතා ගන්න ගියොත් යා මැරෙන්න ඕනේ කියලා තිබුණා. නමුත් දැන් මේක එක්ක එක්කෙනෙක්වත් මේක වේද මාතුරු බෑ කියලා කිව්වා. නමුත් එක ඍෂුවරෙක් ගාවගෙන මම මේක කරන්න කියලා මොනාද කරේ? ඔළුව කට්ට ගලවන්න ඉස්සෙල්ලා සීය නැති කරන් දැන්නේ ඉන්ජෙක්ෂන් ගානේ. ඒ කාලේ තියෙන කොළ වර්ගයක්. කාපු ගමන් එයාට සීය නැති වෙනවා. ඒ වගේ කාලේදී ඒ අහල කරලා යසීරුවන් මේකක් ගලවනවා ගාහනට. ගලවලා මොනාද කරේ? ඉස්සර ගලවන්න ඉස්සර වතුරු බෙවේසමක් තියෙනවලු. දැන් මේ තේර මේ කට්ට ගලපගා තේර වතුරු බෙවේසක දැක බුස් ගල වතුරට පනිනවා. දැන් කිසිම ඔපරේෂන් නැහැ. ආයි කට්ට තිබ්බා. බේත් බැඳා. ඕකේ. දැන් අද වගේ කාලේ නම් මොනාද වෙන්නේ? ඔපරේෂන් තියට එකට එකන් ගිහලා එක්ස්රේ කරලා ඒවා ගන්න බැරිලෝ සම නැති වෙන්නත් පුළුවන්. ඒ වගේ වැඩකාරී ඍෂිවරු හිටියා. දැන් ඒ කාලද දැන් උදාහරණයකද මේ කාලේ අපිට උර්ලෝසු ඒ කාලේ උර්ලෝසුවක් නැහැනේ. සෙවණැල්ල තියාගෙන වෙලාව අරියටම ගිනවනේ. ඉතින් ඒ වගේ ඒ කාලේ වුණාද පොඩ දිනුනේ අපි. දිනුනු වෙන්න විනාශනේ පුතේ. දැන් දිනුනු වෙන්න විනාශ. ඒ විනාශයෙන් අපිව බේරා ගන්නට තමයි මේ ක්‍රියාව අපි දැන් ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඕක තමයි තියෙන රහස. ඒ නිසා එදා අපේ ඍෂිවර ක්‍රිෂ්ණමග ඍෂියාට කොමන් ටොයිලට් තිබුණේ නැහැ. නහද අපිට තියෙනවා. එදා අපේ ඍෂිවරේ ගේ ඇතුළම ටොයිලට් එකට ගියේ නැහැ. ඇතක්ම ගහන යනවා වතුර බේසමක් අරගෙන. සෙම්බුවක් අරගෙන ඇතක්ම ගහන එක නැත්තම් ටොයිලට් එක ගිහිල්ලා ගඟ හයින්නට යනවා. එයාගේ සම්පූර්ණ වැඩේ ඉවර කරගෙන එන්නේ. දැන් අපි එම නෙමෙයි. විතප්පරකින් යනවා ටොයිලට් එක ගේ ඇතුළට ටොයිලට්. එහෙනම් මේ වගේ වෙනස් වෙලා තියෙන නිසා තමයි මෙන්න මේ වගේ වාස්තු. හොඳ ඒ කියන්නේ මේක එක දැනක පවතින ශාස්ත්‍රයක් නෙමෙයි මේක කාලයට වෙනස් වෙන විදියට අනුරූප විදියට ඉස්සරහට එනා වූ ආකාරයක ශාස්ත්‍රයක් ඒක බොහොම පැහැදිලි කරගන්න නොඑක් කෙනෙක් මේ පිළිබඳව ප්‍රතිවිරුද්ධ මත ගොඩනගනකොට බොහොම හනමිටි අවස්ථාවේ ඉඳලා ප්‍රතිවිරුද්ධ මත ගොඩනගන්න පුළුවන් එහෙම බෑ මේක යාවත් කාලෙ නෙමෙයි නැත්නම් අප්ඩේට් එකක් මේකේ තියෙනවා ඒ කාරණා බොහොම පැහැදිලි කරගන්න ඒ වගේ පුතේ තවත් අපි මට මතක් වෙනවා ඒ කාලෙත් අපි උදේ දැනුත් ඒක ඒ දැන් අපි බාර්දේශ සමහර තැන් වල තවත් තියෙනවා අර දුෂ්කර පැත්ත තියෙනවානේ. නමුත් දැනුත් ඒගලන්ට ටොයිලට් එක ගිහා යන වෙලාවට ටොයිලට් යන්නේ නැහැ. කැලේට යන උදවිය ඒගලම් පැත්තක් බල්ල වාඩි වෙන ක්‍රමේ තවත් තියෙනවා. ද අපිත් ඒක වාස්තුවේ තියෙනවා දැන්. يعني කොමඩ් එකක් තියෙනකොට මොන පැත්තේ බල්ල වාඩි වෙන්න ඕනේද කියන එක. පැත්තක් බලා වාඩි වෙන එක තියෙනවා. කොයි දිශාවට යන්න ඕනේ කියන එකක් තියෙනවා ටොයිලට් එකේ. දැන් එයාල ඉන්න නිවසේ ඊසාන දිශාවට ඒගලන් ටොයිලට් යන්නේ නැහැ. ඒගලන් වයඹ දිශා ගිනිකොන පිට දිශාවට තමයි ටොයිලට් පැත්තට ඒගලන් ගමන් කරන්නේ. එතකොට ඒක එයාලගේ ටොයිලට් පැරිය තමයි ඒ ඒරියාව. දැන් අද ටොයිලට් ඉල පවුද ඇද ටොයිලට් නැහැ නේද පොර වෙලානේ. හොඳයි අපිට අවසර ලබා දෙන්න කැට විරාමයක් ලබා ගන්නට මේ විරාමයෙන් අනතුරු මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. මොකද මෙය ඔබගේ ප්‍රායෝගික ජීවිතයත් එක්ක බොහොම තදින් බැඳුණු කාරණාවක් වෙන නිසා කැට විරාමයක් ලබා ගන්නට අවසරයි. අපි නැවතත් චතුරිද්‍යා සමගින් එකතු වෙන අපි සාකච්ඡා කරමින් සිටින්නේ බොහොම වැදගත් කාරණාවක්. ඔබ හාහා පුරා කියලා ඔබගේ අතේ තියෙන හැම සතයක්ම වියදම් කරලා ඔබගේ සිහින නිවාසය ඔබගේ සිහින නිවහන ඉදිරි කරනකොට අනපේක්ෂිත අන්දමින් බලාපොරොත්තු විරහිත අන්දමින් යම් අවස්ථාවක ඒ සිහිනය බොද වෙනවා. එහෙම නැත්නම් ඒ වෙන කටයුතු අක්‍රිය වෙනවා. මේ ඇයි මොකද්ද මේකට හේතුව පොඩ්ඩක් අපි සාකච්ඡා කරමින් ඉන්නේ මේ පිළිබඳව. මොකද මේක බොහෝම විදියට තමන්ගේ ජීවිතේ තදින් බැඳෙන අපි පාරක් දිගේ ඇවිදන් ගියත් මේ පිළිබඳ උදාහරණ දෙක තුනක් දැක ගන්නට පුළුවන්. මේහා පැත්තේ ඉඳමේ හොඳට ගයක් ඉදි වෙනවා. හැබැයි මේහා පැත්තේ ඉඳමේ ගේ අතරමඟ නතර වෙලා. මොකද්ද මේකට හේතුව? අපි සාකච්ඡා කරමින් සිටින්නේ එය. සාමිතුමනි මම තව කාරණාවකට එනවා. දැන් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා දැන් ගොඩක් වෙලාවට අලුතෙන් කසාද බැඳලා සමහර ළමෙක් හම්බ වෙලා එහෙම නැත්තම් දෙන්නයි ඉන්නේ. දැන් බොහොම අපූර්වට ඒ ආයෝජනය කරලා ගේ හදනවා. හැබැයි හිතපු නැති විදිහට ගෙදර ඉන්න එක්කෙනෙක් අසනීප වෙනවා.
ඔන්න එතකොට කියනවා මේ අපි හොඳට හිටියා. හැබැයි මේ ගේ හදන්න ගත්තට පස්සේ තමයි අපිට මේක උනේ. ගොඩක් කලකට ගෙහි හිමියා එහෙම නැත්නම් අර මුදල් වියදම් කරන කෙනා, ගෙදර ගෘහමූලිකයා එකපාරට අසනීප වෙනවා. නැත්නම් හදිසි අනතුරකට ලක් වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ගෙදරට මුදල් ගලා එම නැත්නම් ගේ හදන වැඩේට සල්ලි යොමු කිරීම සම්පූර්ණයෙන්ම නවතිනවා. දැන් මේ වගේ දෙයකට මොකද්ද තියෙන වාස්තු බලපෑම? විශේෂයෙන්ම ඇයි ගෙයක් හද හදමින් තියෙනකොට එක පාට මේකට සල්ලි වියදම් කරන කෙනා එක්ක අනතුරකට ලක් වෙනවා, නැත්නම් අසනීපකට ලක් වෙනවා? මොකද්ද මේකට හේතුව? එක හේතුවක් තමයි පෙර කියපු වගේ අදන නිවස හරියට ආරස්සා කරන්න නැතුව ඒ නිවසට ගිය අදන්ඩ පටන් ගත් එක. දෙවනුව තමන් ඉන්න නිවසත් යම්කිසි වාස් දෝෂයක් තිබේනේ. ඒ අලුතෙන් හදන නිවස නෙමෙයි තමන් පදිංචි වෙලා පදිංචි වෙලා ඉන්න නිවස වාස් දෝෂ අනිවාර්යයෙන් ඉගලට තේරේ අපි කියන දේ. මේකට පලි වෙන්නේ හදන නිවස විතරක් නෙමෙයි තමන් ඉන්න ගෙදර ගැනත් හිතන්න ඕනේ. ඉන්න ගෙදර ගැනත් හිතන්නට ඕනේ. ඒක තමයි පළවෙනුව. අපි පුතේ දැන් ඉන්න ගෙදර යම්කිසි විදියට වාස් දෝෂයක් තිබුණා නම් අපි කියන වීදම් වෙන වාස් දෝෂයක් තිබෙනවා. නිරිත දිසා යම්කිසි දෝෂයක් තිබුණා නම් මොනවාද වෙන්නේ? වැඩිපුර වීදම් වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 25න් ඉවර කරන්න ඕනේ නිවස අපිට ලක්ෂ 50 යාමට තිර තිබෙනවා. ඔන්න ඕක තමයි කියන්නේ එක්කෙනෙක් ලෙඩ වෙනවා, මෙන්න ගහමූලික ලෙඩ වෙනවා, නැත්නම් දරුවෙක් ලෙඩ වෙනවා. මෙන්න මේ වගේ දේවල් ඇති වෙන නිසා නිවසක් හදාගෙන ඔන්න මේ සියලුම දේ පරික්ෂා කරගෙන තමයි ඒ වැඩේට අපි බහින්නට ඕනේ. ඒ වගේ වැඩේට බැස්සොත් අපිට බාධා නැතුව කරගන්න පුළුවන්. පොඩ්ඩක් තමන්ගේ කේන්දර චෙක් කරගෙන කරා නම් එතකොට අර නිවසේ තියෙන දෝෂ බලපාන්නේ නැහැ. විශේෂයෙන්ම දැන් ඒ වගේ දෙයක් වෙනකොට තමන්ගේ කේන්දරේ මොන වගේ දශාවන් මොන වගේ අවස්ථාද සාමිතමනි පසු කරන්නේ. අතෝ සම්පත එයාගේ කේන්දර එයාලාට යන දශාව සුබ දශාවද කියලා අපි හඳුනා ගන්න ඕනේ. විශේෂයෙන් මොන වගේ දශාවලදී ඔය අකරතැබ්බයට මොනවද ගන්නෙ? එයාට සුබ දශාවල් තිබ්බ අසුබ දශා. දැන් මො ගුරු කෙනෙක් ග්‍රහතුම මට සුබ වෙන්න පුළුවන්, ඔයාට අසුබ වෙන්න පුළුවන්. එක් එක්කෙනාගේ කේන්දරේ එයාලගේ ප්‍රපීටිම අනුවෙන් තමයි මේ දේ වෙන්නේ. ඒ නිසා ඒකත් අපි හනිවාරය නිසාද දැන් මම කරනකොට කාටද මේ ඉඩම හදන්නේ? කාටද මේ ගේ හද? එයාගේ කේන්දර පොඩ බලා ගන්නවා මම. කේන්දර බලාගෙන යාට හොඳ නැත්තම් මං පොඩක් කියනවා. ඔයාගේ පොඩක් කේන්දර හපලා තියෙනවා, පොඩ බුද්ධිමත් ඉදිරිය වැඩේ කරගෙන යන්න කියලා. ඒකට මම උපදෙස් වෙනම දෙනවා. දැන් ඔයාගේ දැන් ඔයා මට ඉඩම ගියක් හදන්න ඕනේ කියලා ඔයාගේ ඉඩමට එනකොට ඔයාගේ කේන්දරෙත් එක්ක තමයි යන්නේ ඉඩමට. එතන ඉඩ කේන්දර පොඩ බලාගෙන ආදම යාට තත්ත්වෙ මෙන්න මේකයි කියලා ඉතන ඉඩම. එතනම ගන්න තමන් කියනවා දැන් ඔයාගේ උදාහත් හොඳට තියෙනවා, ගේත් හොඳට හදනවා. ඇස් වහගෙන ඉන්න ගේ ටික අදාගෙන ඉවර කරගන්න පුළුවන් කියලා නේද? මේ හතර වටේ බලලා තමයි පුතේ ඒකට හත තියන්නට ඕනේ. ඔයා කියන දේ හරි. ගොඩක් කටි ඒ වගේ අවු ලොකු බිල්ඩින්ග්ස් හදලා. ලොකු මෙගා බිල්ඩින්ග්ස් හදලා. වැටිච්ච උදේ ඕන තරම් ඉන්නවා. අපි පාරේ යනකොට දැකලා තියෙනවානේ. අවුරුදු ගහන ලොකු බිල්ඩින් තට්ටු 25 බිල්ඩින් නතර වෙලා තියෙනවානේ. ඔක්කොම ඒක තමයි හේතු කාරණාව. හොඳයි. ඊළඟ දේ තමයි අපි දකින්නවා මේ දැන් Taman ගතේ තියෙන සල්ලි වලන්නේ ගේ හදන්නේ. ඊට පස්සේ හිතනවා අපි මේක දෙන පදිංචුනට පස්සේ ඉතුරු ටික කොහොම හරි අටව ගන්න, එහෙම නැත්නම් කරගන්න පුළුවන් දෙයියනේ කියලා අපිට මේක කරගන්න පුළුවන් කියලා. ගොඩක් වෙලාවට අර පුංචි කාමරයක් දෙකක්, ටොයිලට් එකක්, බාත්รูම් එකක් හදාගෙන බොහොම අවම කියන්නේ අඩුම පහසුකම්, එහෙම නැත්නම් පුංචි කෑල්ලක් දෙකක් හදාගෙන ගෙදර පදිංචියට යනවා. හැබැයි එතනින් එහා කොහොමදක් අත්තේ ගේ හැදෙන්නේ? හරියටම හරි. මොකද්ද මේකට හේතුව? ඒකත් හේතු කාරණා තියෙනවා පුතේ. එකක් කෑල්ල දිශාව නොදන්නේ ඒ ගේ කාමර හෝ නැත්නම් ටොයිලට් එකක් හෝ කුස්සියක් හෝ අදා ගන්නවා. ඒ කියන්නේ අරි වාස්තු ප්ලෑනක් නැතුව අදාගත්ත නිසා ඒක හේතු කාරණා පුතේ. එහෙම නේ. අපේ අතේ තියෙන මුදලන්නේ නිවසක් අදා ගන්න. පළවෙනි අපි මොනවද කරන්නේ? නිවස නිර්මාණ කරගන්න වාස්තු යෝගයට. නිර්මාණ කරගෙන ඊසාන දිශාව මුල්ගල් තියලා අපි අත්විවර දමාගෙන අපේ අතේ තියෙන මුදලට බෙඩ්රූම්ස් එකක්. ඒක මාස්ටර් බෙඩ්රූම් එක තමයි වෙන්නේ. බෙඩ්රූම්ස් එකක්, ඒ වගේම අපිට කුස්සියක් හෝ ටොයිලට් එකක්. මේ තුන ඇති සාමාන්‍ය. මේ තුන කරලා අපි ඒ යන බෙඩ්රූම් එක ඇතුළට හෝ ටොයිලට් එක ඇතුළට හෝ කුස්සිය ඇතුළට යනකොට කපුරාදු කරවලා ඒකට හුණු ගාලා පිරිසුදු කරගෙන තමයි ඇතුළට යන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කපුරාදු කරලා ඒ දේ වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඇයි එහෙම වෙන්න ඕනේ? ඔක කපුරාදු කරේ නැත්නම් පුතේ ඒ ගෙදරට පෙරේතිය භූතියගේ බැලුම බලවත් වෙනවා. පිරිසුදුකම තිබෙන තැනට පෙරේතිය භූතේ බලවත් වෙන්නේ නැහැ. පිරිසුදුකම නැතිනම් එතනට බලවත් වෙනවා. පිරිසුදුකම තියෙන ස්ථාන දේව බලයේ ක්‍රියාත්මක වෙනවා. උන ඒක තමයි හේතු කාරණාව. දැන් අපි කපරාදු කරන්න නැති ගේකඩ ගියන එක අවලක්ෂණයිනේ. ඒක අපේ ඇස් වලට අමුතු විදියට පේන, අන්ධකාර විදියට පේන්නේ. උන ඒ වගේ ස්ථානවල භූත බලවේගේ ඉතා බලවත් විදියට ක්‍රියාත්මක වෙන්නේ. නව මේකම හොඳට උණු ගහලා සුදු පාට උණු ගහලා ලස්සන තියාගෙන ඉන්න එතන එක භූත පෙරේතියක් අතේ. එතකොට නිතරම පිරිසුදු. ඒක දේව ශක්තිය බලයේ ක්‍රියාත්මක වෙන. ඔන්න ඒ විට අපිට පුළුවන් වෙනවා පොඩ පොඩ කාමරෙන් කාමරෙන් කාමරේ අපේ නිවස සම්පූර්ණ කරගන්න.
එනිසා නිවසක් අපි අතේ තියෙන මුදලට අදාගන්න ඕනේ කියලා හිතනනම් පළවෙනිම ඔබේ දිසා හඳුනාගෙන වාස් දෝෂ අනුවෙන් ඒ නිවස අපි අදාගන්නට උත්සාහ කරන්නට ඕනේ. හොඳයි, පැහැදිලි. මේ ඇවිල්ලා ප්‍රායෝගිකව මතුවෙනව ගැටලු ප්‍රායෝගිකව මතුවෙනව කාරණා. මෙතනින් එහා ඔබටත් මෙවැනි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබට සාකච්ඡා කරන්න පුළුවන් අපිත් එක්ක අද දවසේදී. ඒ විතරක් නෙමෙයි, එතනින් එහා ඔබගේ කේන්දර පිළිබඳව ප්‍රශ්නත් කතා කරන්න පුළුවන්. 011 5299 299 දුරකථන අංකයෙන් මෙතෙන් පටන් විවෘත කරනවා. කතා කරන්න, කතා කරලා ඔබගේ ප්‍රශ්නවලට ගැටලු වලට පිළිතුරු ලබා ගන්නට පුළුවන්. 011 5299 299 අපගේ දුරකථන අංකය. හොඳයි, දැන් අතරමඟදී නතර වුණු ගෙදරකට යම්කිසි අලුත් ආරම්භයක් ලබා ගන්න ඕනා කියලා හිතන්නකෝ ස්වාමිතුමනි. ඒ වගේ නොයෙකුත් දේවල් තියෙනවා. අපි දකින්න සමහරවිට තට්ටු 5-6 ගහලා තියෙනවා. හැබැයි සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනවා. බොහෝම අපරාධයක්, ලොකු සල්ලියක් වියදම් කරලා. දැන් ඒ වගේ කෙනෙක්ට මේ ඉදිරියේදී එන දැන් හෙටනින්ද තමයි වාස්තු නැකත එන්නේ. නමුත් එතනොත් එහා වාස්තු නැකත තියදෙනවනේ. ඒ වගේ වාස්තු නැකතකදී මේ වගේ වැඩ අත්තරුණු, එහෙම නැත්නම් වැඩ අතපසුණු, වැඩ එකපාරට එන හිටුණු, ඒ වගේ දෙයක් නැවත පටන් ගන්නකොට මොන වගේ දෙයක්ද වුන් කරන්න ඕන? පළවෙනිම ඒ නිවස තියෙන බිල්ලෙම තියෙන වාස්තු දෝෂ නැති විදිහට ප්ලෑන් කරගන්නට ඕනේ. ඒ අලු හොඳ නැකතකට අපි දැන් වාස්තු දෙයකට අත තිබ්බට පස්සේ පළවෙනිම වැරදි නිවර්ති කරගන්නට ඕනේ. ඒ වැරදි නිවර්දි කරගත්තට පසුව ඉතුරු ටික කරගෙන යනවා නම් අනිවාර්යෙන් ඒ දේ අපිට හොඳ පැත්තට යන්න පුළුවන්. උදාහරණයක් කියමුකෝ. දැන් අපි නැවතකද අපි කියමුකෝ L ඇඩේක නිවසක් කට් වෙලා. ඕ බිල්ඩින්ග්ක් යංගසි කොට නැගලා කට් වෙලා. දැන් මේක නතර වෙලා. අපි කියන L ඇඩේ තුන නතර වෙකෝ. හේතුව අර ඊශාන දිශාවේ ලැබෙන්න ඕනේ පංචභූත බලශක්තිය අර බිල්ඩින්ගට ලැබෙන බිල්ඩින්ග් පිටින් තමයි ලැබෙන්නේ. අපි ඒක හඳුනාගත්ත ගම මොනාද කරන්න ඕනේ? නැගතත් අපිට ඉතාම අත්‍යවශ්‍යයි. අර මුල්ගල් තියලා ඒ වෙලාවට ඒ කරන්න ඕන දේ වෙලත් අත්‍යවශ්‍යයි. මුල්ගල් තියන්න උතන තැනක් නැහැ. මොකද ඊසාන දිශාවක් නෑ. ඊසානේ මුල්ගල් තියන්නේ. එහෙනම් අපි මොනාද වෙන්නේ? පළවෙනිම ඊසාන දිශාවේ මුල්ගල් තැම්පත් කළාට පසුව ඒ මොහොතේම එදා සිටම අර ඊසාන තියෙන ඇල්ලෙදී නැති කරගන්නට ඕනේ. අර ඇල්ලලේ නැති කරගෙන එන විට ඔටෝමැටික් ඉතුරු වැඩ ටික අපිට කරගන්නට පුළුවන් වෙනවා. සීලම ශක්තිය, බලය, ධන යෝගය, සීලම ක්‍රියාව අපිට ලැබෙනවා. ඒ නිසා මොන අපි දොස්තර මාත්‍රු ලෙඩක් එනවන, ඔළුව කැක්මක් එනවන, ඇයි මේ ඔළුව කැක්ම එනවා කියලා දොස්තර මාත්‍රු හොයාගන්න එපා. මං කියන එක තේරුණාද? එතකොට අපිට කිමුක ඇස්පේන් නැත, අපි ඇස්පේන් නැත, මොනවාද මෙයාට ඇස්පේන් නැත? හේතුක ඔයනවානේ. මොනහර ලෙඩක් නම් ඒක හේතු හොයනවානේ. ඔයලානේ හේතුවට බේත් කරන්නේ. ඒ වගේ තමයි මේ වාස්තු. ඒ බිල්ඩින්ග් එකේ තියෙන දෝෂ මොනවාද කියලා පළවෙනි අඳුනාගත්තට පස්සේ පළවෙනි මේ දෝෂ ඉවත් කරාට පස්සේ ඉතුරු වැඩ ටික කරගෙන යනකොට ඉබේම ඒ වැඩ ටික ඉවර වෙන්නට වරප්‍රසාලෙ විදි වෙනවා. හොඳයි, පැහැදිලි. ඒ සඳහා හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන් නැකතක් තිබෙනවා. හැබැයි බොහොම ස්වල්ප දිනයක් තමයි ඔබට ඉතුරු වෙලා තිබෙන්නේ. හැබැයි දුක් වෙන්නට එපා. මෙතනින් එහා මාර්තු මාසෙත් බොහොම ප්‍රබල නැකතක් යදෙනවා. අපි ඉදිරියේදී මේ නැකත පාසු වුණ ගමන්ම මේ පිළිබඳව දැනුම් දෙන්න. දැන්ම මේ පිළිබඳව අවබෝධයක් ලබාගෙන තමන් ගොළුේ ගැන චිත්‍රයක් මවාගෙන තමන් මේ පිළිබඳව පොඩ්ඩක් හොයන්න බලන්න. සාමිතුමන් කියනවා වගේ පොඩ්ඩක් එහා ගෙදර පොඩ්ඩක් බලන්න, බල්ලා හිතන්න. ඒක හොඳට යනවා නම් මොකද්ද වෙලා තියෙන දේ, නරකර වෙලා තියෙනවා නම් මොකද්ද වෙලා තියෙන දේ, ඔබ තේරුම් බේරුම් කරගෙන විමර්ශනශීලී බුද්ධියෙන් බලලා ඒ පිළිබඳ තීන්දුව తీරන ගන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ අනුව තව දවස් 4කින් යෙදෙන ඒ වාස්තු නැකත පිළිබඳව මතක් කරන්න තමයි මම දැන් සූදානම් වෙන්නේ. හරියටම 26 වෙනිදා සඳුදා දවසේදී, ලබන සඳුදා දවසේදී උදෑසන 11:19 ඉඳලා උදෑසන 11:55 දක්වා තමයි වාස්තු නැකත යෙදෙන්නේ. නියමිත වේලාව සටහන් වන්නේ උදෑසන 11:37. සාමිතුමන් කියන ෂෙඩියුල් ටයිම් එක කියලා 11:37 තමයි නිශ්චිත වේලාව සටහන් වෙන්නේ. ඔබට පුළුවන් ඊසාන දිසාවේ මුල්ගල් තියන්න, ඒ වගේම නිවසට ගෙවිදින්න බොහෝම සුබයි උදෑසන 11:37. ඒ වගේම අත්තිවාරම් කපන්නට උදෑසන 6:38 ඉඳලා 7:38 කියන පැයක කාල සීමාව ඔබට භාවිතා කරන්න පුළුවන් කියන දෙත් මතක් කරනවා. මේ පිළිබඳව ඔබට යම් කාරණාවක් දැනගන්නට අවශ්‍ය නම්, ඔබට යම් කාරණාවක් තේරුම් බේරුම් කරන්න අවශ්‍ය නම් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරන සාමිතුමන්ට හැකි ඉක්මනට ඔබට විසඳුමක් ලබා ගන්නට පුළුවන්. ඔබගේ තියෙන ප්‍රශ්න 011 2 87 27 69, ඒ වගේම 011 5 65 81 45. දැන් තිරේ දිස් වෙනවා ඔබට 011 2 87 27 69, 011 5 65 81 45. ඒ වගේම කතා කරන්න පුළුවන් 011 4 322 056,
බිින්දුව එකයි හතරයි තුන්සිය විසි දෙකයි බිින්දුවයි පනස් හත දැන් තිරය දිස්වන දුරකතන අංකවලට වගේම දමුල්ල කාරලි සාමිතවරමුණ ගැහැනට පුළුවන් ඒ හැක්කාව ඒ අවස්ථාව දැන් ඔබට තිබෙනවා. බිින්දුවයි හැටහයයි හතරයි නමසිය තිස් පහයි හත්සිය පනස් අට. බිින්දුවයි හතයි හතයි හැටහයයි බිින්දුවයි තිස් දෙකයි බිින්දුවයි තුන. බිින්දුවයි හැටහයයි හතරයි නමසිය තිස් පහයි හත්සිය පනසට බිින්දුවයි හතයි හතයි හයයි හයසිය තුනයි දෙසිය තුන කියන දුර කතරංගවලට කතා කරන්න. රාජගිරිය කාර්යාලයේදී ඔබට සාමිතවන මුණ ගැහෙන්න අවශ්‍යන නොම්බර 132 A1 එක වැලිකඩවත්ත පාර නාවල පාර රාජගිරිය කියන ලිපිනයේදී සාමිතවන මුණ ගැහිමේ අවස්ථාව ඔබට තිබෙනවා. ඒ වගේම දඹුල්ල කාර්යාලයේදී මුණ ගැහෙන්න අවශ්‍යන හරියටම දඹුල්ල රජමහා විහාරයට ඉස්සරහා තියෙන කණ්ඩලම පාරේ මීටර 600ක් ගත වෙන තැන හිමාලි කමියුනිකේෂන් කියන ආයතනයේ ඉහළ මහලේ නැත්නම් දෙවනි මහලේ ඔබට ඔය පේන නාමපූර්ව සහිතව සාමිතුමන්ගේ කාර්යාලය විවෘතව පවතිනවා. ඔබට සාමිතුමන දඹුල්ල නගරයේදී මුණ ගැහෙන්න පුළුවන් තැන තමයි මම මේ මතක් කරේ. හැබැයි අර කිව්ව දුරකථන අංකවලට මුලින්ම දුරකථන ඇමතුමක් ලබා දීලා තමන්ගේ අවස්ථාව වෙන් කරගන්න නැත්නම් අපොයින්ට්මන්ට් එක වෙන් කරගන්න එහෙම නැතුව පොඩ්ඩක් අමාරුයි. මොකද ඉන්නා වූ සෙනඟ සහ ඉන්නා වූ පිරිසත් එක්ක ඔබගේ අවස්ථාව ඔබට ලබා ගන්න. කුරුණෑගලින් දුරකථන ඇමතුම යොවෙනවා 0115 209 209 උෂාන් මහත්මයා කතා කරන්නේ. ආයුබෝවන් රොෂාන්. ආයුබෝවන් උෂාන් මහත්මයා. උෂාන් මහත්මයා හිතන්නේ අපිට පොඩ්ඩක් ඔබතුමාව ඇහෙනවා අඩුයි, ඇහෙනවා පොඩි මොකක් හරි කාර්මික. හොඳයි ආයුබෝවන්, මම ආයි උත්සාහ කරන ඔබතුමන්ට එක්ක අහුවෙන්න. ඔව් මහත්මයා, මට දැනගන්න ඕනේ මගේ වෙලාව. ඔබතුමන්ව අපිට පොඩ්ඩක් ඇහෙනවා මදි. අපි තප්පරයක් ඉවසමු මේ සඳහා අවශ්‍ය කරන තාක්ෂණික අවශ්‍යතාවය අපි ලබා ගමු. ඒ කාරණාවත් එක්කම තව පුංචි දෙයකට එනවා. සාමිතුමනාර වැඩගත් කාරණාවක් තමයි ඊළඟට එන වාස්තු නැකත මේ රාහු නැකතක. එහෙම නැත්නම් රාහු කාලයේදී දෙන්නේ කියලා. දැන් අපි දන්නවා ගෙදරින් සුබ කටයුත්තක් සඳහාවක්වත් අපි රාහු කාලයේදී ළියට බහින්නේ නැහැ. අඩුම ගානේ මේ පුංචි අවශ්‍යතාවයක් සඳහා සමහරවිට අර කෙහෙල් පැලයක් හිටවනකොටත් අපේ ගොවියෙක් මේ වෙලාව පොඩ්ඩක් සුබ වෙලාව බලනවා. රාහු කාලේ නම් කෙහෙල් පැලයක්වත් හිටවන්නේ නැහැ. මේ කෙහෙල් පැලයක්වත් හිටවන්නේ නැති රාහු කාලේ ගෙයක් හදන්න මුල් ගල් තියන්න කියලා ඔබතුමන් කොහොමද කියන්නේ? හැත වශයෙන්ම ලංකාවම නවග්‍රහයටම අදපෙ එකම දේවස්ථාන රාහුගේ දේවස්ථාන කියන්නේ මම ක්‍රියාත්මක කරන දේවස්ථාන. ඉතින් දැනගන්න පුළුවන් රාහු ගැන ගොඩක් කෝව්‍යාකරණ මම දැනගෙන ඉන්නවාද කියන එක. දෙවුණුව මම කිව්වා මේ රාහු කාලේ හොඳ ප්‍රශ්නයක් මතකලේ මේ දරුවා ආයත වශයෙන්ම රාහු කාලේ කියන එක මොනවාද කියලා අපි හඳුනා ගන්නට ඕනේ. රාහු කාලේ කියන පුතේ ග්‍රහ මණ්ඩලයේ රාහු ග්‍රහතුමාගේ සෙවණැල්ල මේ පොළොවට වැදින වෙලාව තමයි රාහු කාලේ කියලා කියන්නේ. යමගණ්ඩ කියන්නේ කේතුගේ ඒ සෙවණැල්ල. එහෙනම් රාහු කාලේ ගැන අපි කතා කරනකොට පැය එකමාරක කාලයක්. එන ඒ පැහැකාමාරක මේ ලබන නැගතේනේ සිකුරාදා දවසක. හොඳයි. දැන් රාහු කාලය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිනේ. ඒ නිසා අපි පොඩ්ඩක් එතනින් තියලා අර දුරකථන ඇමතුමට අවස්ථාව දෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඔෂාන් මහත්මයා මොකද දැනගන්න ඕන කාරණාව? ඔෂාන් මහත්මයා. මට දැනගන්න ඕනේ මගේ පෞද්ගලික ගැන පොඩි අරවුල් වගේක් තියෙනවා. ඔව්. මට ඒක තමයි සාමිතුමාගෙන් දැනගන්න ඕනේ. ඔව්. ඔව්. ඔබතුමාගේ උපන් දවසයි වෙලාවයි කියන්නේ. උපන් දවස 1991. පොඩ්ඩක් ඔබතුමාව ඇහෙනවා මදි, ඒ නිසා පොඩ්ඩක් හයියෙන් කතා කරමු. 1991 1:27. ඔව්. හොඳයි, වෙලාවයි තමයි. පස්වරු 4:50. හරි. කොයිද ඉපදුනේ? ඉපදුණු ස්ථානය? කුරුණෑගල. කුරුණෑගල. හොඳයි. ඔෂාන් මහත්මයා පොඩ්ඩක් අපිට අර මුලින් ඇහුන්නේ නැති නිසා විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණා මොකද්ද කිව්වේ? මගේ පෞල් ජීවිතය ගැන තමයි දැනගන්න ඕනේ සාමිතුමනි. පෞල් ජීවිතය ගැන. හොඳයි. හොඳයි. ඔව්. අපි බලමු පුතේ. පළවෙනිම අපි බලමු කුරුණෑගල ඉපදෙච්ච ඔබගේ ලග්නය කෙසේද කියන එක අපි සොයා බලමු. ඒ කියන්නේ ලග්නය හරියට දැනගත්තොත් තමයි ඔබට කියන දේ කරන්න. බලමු 1991 ජනවරි මාසේ 27 වෙනිදා 4:50 සවස. හරිනේ පුතේ? කුරුණෑගල ප්‍රදේශයේ ඉපදුණු බව තමයි අපට සඳහන් වෙන්නේ. එමනේ දැන් අපි බලමු ඔබේ ලග්න මොනවාද උදා වෙන්නේ කියලා.
අපි ලග්න බලාගත්තට පස්සේ අපි ප්‍රතිඵලගෙම දරුවගේ විවාහජිත පෞල්ජිත නැත හනාගත කොයහකට ක්‍රියාත්මක වෙයිද කියලා. ඔබේ ලග්න මිතුන ලග්න හරිද පුතේ? හරි සාමිතු මොනි. හොඳයි. එහෙනම් මුවසිරිස නැගතේ දරුවා ඉපදලා තිබෙන්නේ මුවසිරිස නැගතේ මිතුන රාශියේ දරුවා ඉපදලා තිබෙන්නේ. දැන් අපි බලමු ඔබේ ලග්නට මිතුන ලග්නට හත්වෙනි ස්ථානයේ පෞල්‍ය හාරවුලක් තියෙනවා නම් අපි හත්වෙනි ස්ථාන ඇතුළු පෞල් ස්ථාන බලපළුන අත්වෙනි ස්ථාන බලන විට හත්වෙනි ස්ථානාත්මක ගුරු පෞල් ස්ථාන උච්ච වීම ඊටාම සුබ ප්‍රතිඵලයක් කියලා අපට සඳහන් වෙනවා. නමුත් එතන කේතු ග්‍රහතුමගේ බලයකුත් ක්‍රියාත්මක වෙනවා, අපිට ඒක අමතක කරන්න බෑ. එහෙනම් පෞල් ජීවිත ගැටලු බාධා කරදර ප්‍රශ්න මතුවීමට ඉඩ තිබුණු බව මෙන් අපට සඳහන් වෙනවා. යන දසා ගැන පොඩ්ඩක් අපි සිතා බලමු පුතේ. ඔබේ ඉපදලා තිබෙන කුචකේ මදස්සාවේ දැන් ඔබට ගමන් කරන්නේ මහපුතේ ගුරුගේ මදස්සාවේ. එහෙනම් ගුරු කින ග්‍රහතුමා 2025 දක්වා ගමන් කරනවා. ගුරුගේ මදස් දැන් ගමන් කරන්නේ දරුවට එහෙනම් ගුරුගේ මදස්සාවේ බුදගේ අතුරු දස්සාව මේ 2016 වෙනකම් අපිට කාලය ගත කරනවා කියලා කියන්නට ඕනේ. එහෙනම් ගුරුගේ මදස්සාවේ බුදගේ අතුරු දස්සාව ගමන් කරනවා කියන බුද ග්‍රහතුමා ලග්නට හත්වෙනි ස්ථානයේ බලවත් වෙලා ක්‍රියාත්මක වෙන්නේ ඒ සුභ ක්‍රියාවක් හැටියට තමයි. ගුරු ග්‍රහතුමා මොන නැගතද බලවත් වුණා කියලා බලම් පුතේ. මොකද ගුරු ග්‍රහතුමා ඔබට සුභ ග්‍රහයක් වාතවස පුෂ නැගතේ සෙනසුරුගේ නැගතේ බලවත් වෙලා ක්‍රියාත්මක වෙනවා. මේ සෙනසුරු කියන ග්‍රහතුමා දරුවගේ මිතුන රාශියට නැත්නම් මිතුන ලග්නට 8 වෙනි ස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. මේ පොඩ්ඩක් සුභ මදි පුතේ. එහෙනම් ගුරු ඔබට දැන් සුභ ක්‍රියාවට යොමු කරනවා. බුද ග්‍රහතුමා දැන් ඔබට සුභ ග්‍රහ පැත්තට යොමු කරනවා. නම සෙනසුරු ග්‍රහතුමා පමණක් ඔබට ලග්නට 8 වෙනි ස්ථානයේ බලවත් ග්‍රහ ක්‍රියාවට යොමු වෙන නිසා සෙනසුරුව මෙල්ල කරගන්න ඉතන සිතන සියලුම දේ සාර්ථක කරගෙන කාලය ගත කරගන්නට ඔබට උරුම ලැබේ. සෙනසුරු පමණයි ඔබට බාධා කරන්නේ. අද වාස්තු ගැන අපි ගොඩක් කියා දෙන නිසා ඔබ ඉන්න නිවසේ අනිවාර්යෙන් බටහිර දිසාවට යම්කිසි දෝෂයක් තිබේ. මොනවාද යම්කිසි දෝෂය? නැගෙනහිරට වඩා බටහිර දිසාවේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. බටහිර දිසාවේ ලිදක් වලක් ටොයිලට් වලක් තිබෙන්න පුළුවන්. නැත්නම් බටහිර දිසාවට සෙනසුරුටෝ රාහුටෝ කේතුටෝ හෝ රවිටෝ උළුවස්සක් තිබෙන්නට පුළුවන්. නැත්නම් නැගෙනහිර පොළවට වඩා බටහිර දිසා පොළොක් පාත් වෙන්න පුළුවන්. නැත්නම් බටහිර දකුණ එකතු වෙච්ච නිරිත දිසාවට ටොයිලට් එකක් හෝ කුස්සියක් හෝ උළුවස්සක් හෝ ඇල්ලෙඩේට කට් වෙලා හෝ තිබෙන්නට පුළුවන්. මෙන්න මේ දෝෂ ඔබ බලලා සොයලා ඉවත් කරගන්නවා නම් මෙතන සිට ඔබට ගුරුගේ මදස්සාව සුන්දර යෝගයක් ලබා දීමට වරප්‍රසාද සිදු වෙනවාමයි. ඒ කිසිම සැකයක් නැහැ. හොඳයි, ඔබට බොහොම වැදගත් පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. 01159299 දුරකථන අංකයේ විවෘතයි කතා කරන්න. අපි සූදානම් වගේ ප්‍රශ්න වලට ගැටළු වලට ඒ ආකාරයෙන් පිළිතුරු ලබා දෙන්න. අපි රාහු කාලය තුල වාස්තු නැකත උදා වීම පිළිබඳව කියන මහා මේ භයානක ප්‍රශ්න ගැන කතා කරගෙන හිටියේ. සාමිතුමන් බොහොම පැහැදිලිව කිව්වා මේ රාහු කාලය කියන්නේ රාහුගේ හෙවණැල්ල පෘථුවියට වැටෙන නැත්නම් පොළොවට වැටෙන පැයකමාරක් කාලය. මේක සුබ කාලයක් නෙමෙයි කියන එකත් සාමිතුමන් කිව්වා. අපි එතන ඉඳලා කතාව පටන් ගමු. ඔව් පුතේ. නමුත් දැන් අපි නැගත දෙන්නේ වාසු දෙවිතුමාගේ නැගත. එන වාසු දෙවිතුමා කියන්නේ අවුරුද්දටම මාස 8යි ඇරිලා ඉන්න නැගත. එහෙනම් පළවෙනි නැගත අපිට ඉංග්‍රීසි ක්‍රමයට බලනකොට මේ තයි මාසෙ කියන්නේ ජනවාරි මාසෙ. ඊළඟ නැගත එන්නේ එතුමාගේ මාසි මාසම් කියන්නේ තුන්වෙනි මාසේ. එන තුන්වෙනි මාස 6 වෙනිදා එදා සිකුරාදා දවසක් එනවා. එන එදා රාහු කාලයට තමයි මේ වාසු දෙවිතුමා ඈරිලා ඉන්නේ සුබ මුහූර්තය. දැන් පුතේ පොළොවට අධිපති දෙවිතුමා හැරිලා බලවත් වෙලා ඉන්නකොට රාහු ග්‍රහතුමාගේ සෙවණැල්ල මොනා කරන්නද? මගේ නිවස මගේ කාර්යාලය මම බලවත් වෙලා ඉන්නකොට කාට හරි ඇවිල්ලා මොනාරි කරන්න පුළුවන්ද? අපේ අයිති නිවසක අපි බලවත් වෙලා ඉන්නකොට අල්ලපු ගෙදර ඉන්නව නැත වෙන කවුරු මේ නිවස උඹගේ කියලා මේක මේක මට ඒක කරපම් මේක කරපම් කියලා කියන්න පුළුවන්. අන්න කුලියට ඉන්නකොට ප්‍රශ්න. නාද මේක රාහු ගාතුමාගේ සෙවණැල්ල පොළොවට වැදිනාට මොකෝ වාස්තු දෙවිතුමා පොළොවට අධිපති දෙවිතුමා අද්දි බලවත් වෙලා ඉන්න නිසා වාස්තු දෙවිතුමා සෙවණැල්ල කැපිලා යනවා. ඒ නිසා මේ නැගතට හැමදාම බෑ. හැමදාම බෑ. මේ වාසු නැගතේ රාහු කාලේ බලපාන්නේ නැහැ කියන එක තමයි හත් දැකීමක් ලබාගෙන අපි පිංවදින මම කියා දෙන්නේ. බය නැතුව මේ වෙලාවට අපිට
මුල් ගල් තියල වැඩ ආරම්භ කරන්න පුළුවන් කිසිම හානියක් කරදරයක් බාධාවක් ඇති වෙන්නේ නැහැ. හොඳයි. පැහැදිලි නිසා රාහු කාලය තුළ වාසු නැකත එදීම පිළිබඳව ඔබ විශේෂයෙන්ම මේ සැලකිලිමත් වෙන්න එපා. මොකද පොළවට අධිගෘහිත ඒ දේවතාවයන් බලවත් වෙලා ඉන්න වෙලාවේදී රාහුට කරන්න පුළුවන් ඇති දෙයක් නැහැ කියන දේ තමයි සාමිතුමන් පැහැදිලිවම කියන්නේ. අපිට අවසර කෙටි විරාමයකට යන්නට මේ විරාමයෙන් අනතුරුව අපි මේ පිළිබඳව සවදුරටත් සාකච්ඡා කරනවා. විරාමයෙන් අනතුරු හමු වෙමු. අපි නැවත චතුරේ දේවදසන සමගින් එකතු වෙන්නේ අපි සාකච්ඡා කරමින් සිටියේ ගයක් අතරමඟ වැඩ කටයුතු එකපාරටම ඇන හිටින්නේ ඇයි මොකක් දෙකට හේතු කාරණා කියන එක සාකච්ඡා කරමින් හිටියේ. මම ආයෙ පොඩ්ඩක් සාමි ළඟට යනවා මේ ওই කාරණා අපිට පොඩ්ඩක් ඉස්සරහට සාකච්ඡා කරමු. නමුත් ඔබට මතක නැහැ අපි ගිය සතියේ බොහොම වැදගත් කාරණාවක් ඔබට සඳහන් කරා. අපි ගොඩක් දෙනෙක් ව්‍යාපාර කරනවා තමන්ගෙම කියලා ඇතම් ආකාරයකට තනි ව්‍යාපාර, සුළු ව්‍යාපාර, මද්‍ය පරිමාණ ව්‍යාපාර, ඇතමිට මහා ව්‍යාපාර, මේ හැම දෙයක්ම අපි කරනවා. මේ හැම දෙයකම සාර්ථකත්වය අවසානයේදී මාසෙ අන්තිමට ලාභාංශ තමයි බොහොම සාධාරණව අපි දකින්නට උත්සාහ කරන්නේ. නමුත් ඇතම් ආකාරයට අපි හිතපු නැති විදිහට ඒකේ යම් යම් බාධා, ප්‍රශ්න, ගැටලු මතුවෙනවා. මේ සඳහා යම් විසඳුමක් ලබා දෙන්නට සාමිතුමන් තීරණය කළා තිබ්බ. මොකද ඔබගේ එදිනෙදා ගෘහස්ථ ජීවිතය වගේම ඔබගේ ව්‍යාපාරික ජීවිතය, ඔබගේ ව්‍යාපාරික කටයුතු, ඔබේ රැකී රක්ෂා පිළිබඳව දැඩි අවධානයක් සාමිතුමන් යොමු කරන නිසා. මොකද ඔබගේ ලෞකික ජීවිතයේ දියුණුව පිළිබඳව මේ ශාස්ත්‍රය තුළින් ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය බොහොම විශ්වාසවන්තනීයව සාමිතුමන් ලබා දෙන නිසා. ඔබට මතක නම් අපි ගුබේර පූජාවක්, එහෙම නැත්නම් ගුබේර කියලා කියන්නේ ධනයට අධිපති ග්‍රහතුමන් කියන කාරණාව තමයි Hindu ධර්මයේ තිබෙනව විශ්වාසය. මේ ගුබේර පූජාව පිළිබඳව අපි ඔබව දැනුවත් කරා. එහි පුංචි සංශෝධනයක් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා අන්න එය දැනගන්නට අපි පොඩ්ඩක් කතා කරමු. සාමිතුමනි, පොඩ්ඩක් අපි මේ පූජාවේ විදිහත් එක්ක කියලා මේ පූජාවේ සිදු වෙච්ච වෙනසත් පොඩ්ඩක් කියමුකෝ. ඔව්, 25 වෙනි පූජාවක සිදු වෙච්ච වෙනස පොඩ්ඩක් අපි කියනකොට ඒ පූජා භාණ්ඩවල් ආත්මත ලැස්ති කරගන්න බැරි වුණා. මොකද ඒකට අදන්න ඕනේ දේවල් තවත් අදාගන්න බැරි වුණා. එනිසා මම විශ්වාස කරනවා මට ලැබෙන 3 වෙනිදා අපි උතුම් දවසක් එකක් තයි පූසම් කියන දවසක් පොය දවසක් ඒ දවස්වල අපි ආරම්භ කරන්න. එතන නිසා දවස් 44 පූජා ඉවර කරලා උතුම් දිනක තමයි, කියන්නේ ගුබේරක දිනක තමයි ඒ යන්ත්‍ර අපි ඒ එක්කෙනාට බාර දෙන්නේ. දැන් මේක පුතේ මම කරන්න යන්නේ ඒ යන්ත්‍ර මෙතෙක්කල් මම දනතරමට ලංකාවක කවුරු කරලා නැහැ. මම ගොඩක් විශ්වාසයෙන් බලවත් කරගෙන මාව හොඳටම සූදානම් කරගෙන තමයි මේ පූජාට මම ඇතුළු වෙන්න යන්නේ. මොකද මේක සෙල්ලම් පූජාවක් නෙවෙයි. දැන් මම ඔයාට යන්ත්‍ර දුන්නා. අනිවාර්යෙන් මේ යන්ත්‍ර ක්‍රියාත්මක නැත්නම් මූණට ගෙනක් ගහයි සාමි මොනවාද මේ යන්ත්‍ර මෙව කිව්වා හැම කිව්වා අපිට කිසිම දෙයක් නැහැ කියලා. ඒ වගේ ගොඩක් බලවත් විදියට ඒක මම ජබ කරලා තමයි දෙන්නේ යන්නේ. ඒක කරන්න යන්නේ පුතේ ගුබේර පළවෙනි ලක්ෂ්මී ගුබේර යන්ත්‍රයක්. ලක්ෂ්මී ගුබේර කියන්නේ පුතේ ධනේට අහතිපති. ඒ වගේම තව යන්ත්‍රයක් එකට ඇතුළු ශ්‍රී විද්‍යා ශ්‍රී ශක්කර යන්ත්‍ර කියලා. ඒ කියන්නේ දිනපතා එක දේවතියෙක් දවස බලවත් වෙලා ක්‍රියාත්මක වෙනවා. එයා ක්‍රියාව කරනවා. දිනපතා දින එක නිත්‍යාකාල දේවි කියලා කියනවා. ශ්‍රී ශක්කර යන්ත්‍ර කියන එකක් තියෙනවා. ඒ වගේ ගණපතිතුමා නැතුව කිසිම දෙයක් හරියන්නේ නැහැ කියලා කියනවනේ අපි. ඒ ගණපතිතුමාගේ යන්ත්‍රයකුත් තැම්පත් කරලා තව වාස්තු දෙවිතුමාගේ යන්ත්‍රයකුත් එතන තැම්පත් කරලා යන්ත්‍ර හතරක් උතන තැම්පත් කරනවා. ඒ තැම්පත් කරලා පුතේ ඒ බොක්ෂයක් අපි හදලා ඒ තැම්පත් කරපු යන්ත්‍රයට මැද අපි බලවත් වෙන තියෙන වාලම්පුරි එකක්. වාලම්පුරි හක් ගෙඩියක්. ඒක රිදී වලින් කවස හදලා ඒකත් බලවත් කරලා. මං කියන වාලම්පුරියේ තියෙන බලවත්කම මොනවාද කියන විට අර හෝම් කියන හෝම්කාර සද්ද පිට කරන එක තමයි ඒක තියෙන බලවත්කම. අනිත් වලම්පුරි ඉඩම්පුරි වලත් ඒක ක්‍රියාත්මක වෙනවා. අපි සාමාන්‍යයෙන් හග්ගෙඩි කියලා. හග්ගෙඩි කියලා ක්‍රියාත්මක වෙනවා. නමුත් වලම්පුරි එක ඒක හෝම්කාර શબ્දේ අරිහකඩ බලවත් වෙලා ක්‍රියාත්මක දේව බලෙන් ක්‍රියාත්මක වෙන දෙයක්. අපි කියන අර හෝම් කියන શબ્දේ පිට වෙන. එහෙනම් මේකට නිතරම ශක්තිය බලය ලබා දෙන ඒ යන්ත්‍ර ඇතුළු ඒ වලම්පුරියට අපි ක්‍රියාත්මක ප්‍රෙමිට් කියන වාලයක් යනවා දැකලා ඇතිනේ. ප්‍රෙමිඩ් කියලා කියන්නේ ප්‍රෙමිඩ් කියන එක. ඒ ප්‍රෙමිඩ් කියන එක ඒක අපි අතර වටේම ඒක අපි කියන ශ්‍රී ශක්‍ර අපි කියන මහා මේරු කියලා කියනවා අපි. ඒක දැන් සාමාන්‍යයෙන් මහා මේරු කියනකොට නැත්නම් අපි කොටක් කියන විට අපි බලන්න නැත්නම් අපි කෝවිල් ගෝබර ඔක්කොම මේම ගිහලා උඩට යනවානේ. එන ඒ වගේ ඒක අපි නිර්මාණ කර තිබෙනවා ඒ යන්ත්‍ර තියෙන බොක්ස් එක. ඒකට අපි මන්ත්‍ර ජප කරනකොට පුතේ මොනවාද වෙන්නේ කියලා මේ යන්ත්‍ර හතරම බලය අර හෝම්කාර ශබ්ද සමග එළියට පිට කරනවා.
ඒවගේම එලිය තියනල් බලසක්තිය එක උඩාපික් තියෙනවා චූඩා මානම එක ඇදගන්න ඉතා ඉක්මන ඇදගන්න. එලිය තියන අර පංචබූද බලවේග ඉතා හික්මනින් යන්තරට ඇතුළු කරනවා. මේකින් අපි ඒක නිකාමෝය ගෙතර තිබ්බට වෙන්නේ නැහැපුතේ. ඒකට උමනා කරන අපි සීඩි පැටියද එක උදේට දහන්න ඕනේ හෙහුදවිය ඒ මන්ත්‍ර සීඩියක දාන්න ඕනේ ඒකත් පොඩි බලයක් එනවා. ඒවගේම කෙනෙකුට කවුද ඒ ග්‍රහගතර ග්‍රහමූලිකයා එහාගේ නැගත් කේන්ද්‍ර බලලා එහට උමනා කරන මන්ත්‍රයකුත් අපි ජප උච්චාන කළ එයාට පුරුදු කරලා දෙනවා. අපි කියන එක තීච්චයි දෙනවා කියලා එයාට එක බලවත් කරලා දෙනවා. ඒ මන්ත්‍ර දිනවතා දිනවතා නාල කරලා පිරිසුදෙලා එයා ඒ මන්ත්‍ර 108 වරක් කියලා තමඟ වැඩ රාජකාට යනවා නම් නැත ව්‍යාපාර ස්ථාන නැත තම ගෙදර හේ කියා ගන්නවා නම් සියලම දේවල් සාර්ථක වෙයි. ඒක දරුවන්ගේ අධ්‍යාපන ඇයි ගණපතිතුමා උතන බලවත් වෙලා ඉන්නේ නිසා. ධනයෝගය ඇයි ලක්ෂ්මයාණන් කුබේර බලවත් වෙලා තියෙන නිසා. පොඩි පොඩි වාසු දෝෂ ඇයි උතන වාසුදේවිතුමා බලවත් වෙලා තියෙන නිසා. ඒ වගේ අපි හිතන සිතන සියලුම දේ සාර්ථක කරගෙන එදා එදා නිත්‍යාදේවි මහණිය ක්‍රියාත්මක වෙන නිසා මේක බලවත් යන්ත්‍රයක තුන් විදියට අපි දමං සාදාගෙන යනවා. කියන්නේ පොඩක් හොඳ විදියට කියන්නේ හොඳ විදියට කියන්නේ ලොකුම එකක් ඊළඟ මැද එකක් ඊළඟ පොඩි එකක් මීඩියම් සයිස් එකක්. මොකද නැති බැරි මිනිස්සු තියෙනවානේ. එයාලටත් මේක කොනාරේ ආකාරයට මේක ලැබෙන්නේ මොකද සාමී ලොකු පොඩි කියලා කියනවා නම් ලොකුට ලොකු බලම්පුරේ පොඩි එකට ඊට පස්සේ එක ඊළඟට පුංචි එක දැන් යන්ත්‍ර කියන ලොකු යන්ත්‍ර කියනකොට අඟල් 6 යන්ත්‍ර ඒ වගේම පොඩි යන්ත්‍ර අඟල් 4 යන්ත්‍ර ඊළඟ යන්ත්‍ර අඟල් 3 යන්ත්‍ර ඒ කියන්නේ ඒ බඩුව යම්කිසි ක්‍රියාව ඒ ඕංකාර ශබ්දයේ කොයිතරම් ස්ථානකට ඒක වෙයිම ගැලවිලා යනවද ඒ තරමට ඒ ලැබීම අපට ලැබේ ශක්තිය අපට ලැබේ මේක අපි දැන් සූදානම් කරගෙන යනවා පුතේ. ඒ නිසා ඒකට බඩමුට්ටු ඔක්කොම අපි ලෑස්ති කරගෙන අපි ලබන ඒක ඌමනා කරන උදවිය මාත් එක්ක කතා කෙලිම මාත් එක්ක තමයි කතා කරන්නට ඕනේ. කාර්යාලයටම ඇවිල්ලා කතා කරන්න ඕනේ. එයාගේ ෆෝන් නම්බර් දුන්නා නම් අපි ඔක්කොම ලෑස්ති කරලා එයා කතා කළා. එයාට මේක පැහැදිලි කරලා දීලා මේ පූජා අපි ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේක මේ පූජා මෙහාකට ආරම්භ කරලා ඊළඟ පූජා අපි පටන් ගන්නවා. ආයිත් අපි පොසන් මාසේ පොයට පටන් ගන්න කියලා සූදානම් කරගෙන ඉන්නවා. කියන්නේ දෙකක් අවුරුද්දට පූජා. හොඳයි. අපි දුරකථන ඇමතුමට යමු වෙනවා. කිරිබත් ගොඩින් තමයි දුරකථන ඇමතුම යමු වෙන්නේ. ආයිබුවන්. 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 කවුද මේ? මම දුරකථන විසන්දි උනා. ඔබ නැවත වාරයක් උත්සාහ කරන 011 5299 299 කියන දුරකථන අංකයට කතා කරන්න. දැන් මේ කියන පූජාව සඳහා ඔබට අදාළ අවශ්‍ය නම් සහභාගී වෙන එහෙම නැත්නම් ඒ යන්ත්‍රයක් ඔබට අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම ඍජුවම සාමිතුමන් එක්ක කතා කරන්නට ඕන. ඔබ මුලින්ම කාර්යාලයට කතා කරන්න. කාර්යාලයට කතා කරලා පස්සේ සාමිතුමන්ට කතා කරන්න අවස්ථාවක් කාර්යාලය මගින් ලබා දෙයි. එහෙනම් මං කාර්යාලයේ දුරකථන අංක මතක් කරනම් 011 2 87 27 69 011 5 65 81 45 011 4 322 056 011 4 322 057 මම නැවත මතක් කරනම් 011 2 87 27 69 011 5 65 81 45 011 4 322 056 011 4 322 057 දඹුල්ල කාර්යාලයට කතා කරලා මේ අවස්ථාව වෙන් කරගන්න උනන් මෙන්න දුරකථන අංක 066 4 935 758 077 66 032 03 මේ දුරකථන අංක වලට කතා කරලා ඔබට පුළුවන් ඒ අවස්ථාව ඔබ වෙනුවෙන් වෙන් කරගන්නට. හොඳයි. දුරකථන ඇමතුමේ කෙනෙක් රැඳෙනවා. අයිබෝන්. මැල් සිරිපුරෙන් දුරකථන ඇමතුමේ යොමු වෙන බව තමයි සඳහන් වෙන්නේ. අයිබෝන්. අයිබෝන්. කවුද? කොහෙන්ද කියලා දන්නවද? කවුද? ඉන්දික දිනේෂ්. සමා වෙන්න. ඉන්දික දිනේෂ්. ඉන්දික දිනේෂ්. ඔව් ඉන්දික මොනවද දැනගන්න ඕනේ? හැකියාව සහ විවාහ තත්ත්වය සම්බන්ධ. හොඳයි අපි ගැන කතා කරමු. ඔබගේ උපන් දවසයි වේලාවයි කියන්නේ? 1987. දැන් නම් දුරකථන ඇමතුමේ මොකක් හරි අවහිරයක් ආවේ 1987 6:17 ඔබ ඉන්න තැන තවත් මං හිතන දුරකථනයක් නාද වෙනවා හෝ එහෙම වෙන දෙයක් තමයි සිද්ධ වෙන්නේ පොඩ්ඩක් එතනින් එළියට යන්න මින් හොඳයි උපන් දවස නැවත කියන්න 1987 6:17 හොඳයි වෙලාවයි ස්ථානයයි
දහවල් 12:34ට. දහවල් 12:34ට. කුරුණෑගල. කුරුණෑගලදී. හොඳයි. දැනගන්න අවශ්‍ය වෙන්නේ රැකියාව සහ විවාහය ගැන. ඔව්. ඔබේ ලග්න කන්‍යා ලග්න අර්ධ පුතේ? හරි ස්වාමී. හොඳයි. සියාවස නැගත පුතේ ඔබ ඉපදලා තිබෙන්නේ, රාහුගේ නැගත ඔබ ඉපදලා තිබෙන්නේ, ඒ වගේ කුම්භ රාශියක ඔබ ඉපදලා තිබෙන්නේ. මේක තමයි ඔබේ තොරතුරු, ඔබේ උපන් දෙන ජනන කේන්ද්‍රණුවේ. පළවෙනි මේ දරුවා අපෙන් ආනවා විවාහජිත ඇතුළු අනාගත විවාහජිත ගැනම කන්‍යා ලග්නට හත්වෙනි ස්ථානාධිපති ගුරු ග්‍රහතුම ඔබේ ලග්නට බලවත් වෙලා ඉන්නේ අටවෙනි ස්ථානයේ. සුබ නැහැ පුතේ. ගුරු 3, 6, 8, 12 ස්ථාන මන්දවීම සුබ නැහැ. එන ලග්නට අත්වෙනි ස්ථානයේ ගුරු අටවෙනි ස්ථාන මන්දවීමත් නෙමෙයි, ලග්නට හතවෙනි ස්ථාන රාහුත් බලවත් වුණා. එහෙනම් ඔබට විවාය ප්‍රමාද දෝෂකට මූණ දෙන්නට ඕනේ කියා සඳහන්. බලමු දැන් යන දශාව කෙසේද කියා. ගුරුගේ මද්දස්සාවේ දැන් ඔය ඉපදලා තිබෙන්නේ රාහුගේ මද්දස්සාව, දැන් ගමන් කරන්නේ ඔබට සෙනසුරුගේ මද්දස්සාව. ගුරුගේ මද්දස්සාව ඉවරලා සෙනසුරුගේ මද්දස්සාව 2007 පටන් ගත්තා. 2026 දක්වා මේ ගත කරනවා සෙනසුරුගේ මද්දස්සාව. 2026 දක්වා අපිට ගමන්. සෙනසුරු කියන ග්‍රහතුම මේ කන්‍යා ලග්නට බලවත් වෙලා ක්‍රියාත්මක වෙන ජනන කේන්දරේ තුන්වෙනි ස්ථාන. තුන්වෙනි ස්ථාන හොඳයි ලග්නට. නමුත් එතුමා එතනට සතුරා වෙලා ක්‍රියාත්මක වෙනවා. මේක සුබ නැහැ පුතේ. සතුරා වීම සුබ නැහැ පුතේ. එහෙනම් සතුරා වුණේ මොන නැකතද කියලා දැන් අපි සිතා බලමු. ඔබේ සතුරු වුණේ සෙනසුරු කියන ග්‍රහතුමා එතුමාගේ නැකතද? ඔව්. එතුමාගේ නෙමෙයි, බුදුගේ නැකතේ බලවත් වුණා. දෙට නැකතේ බලවත් වුණා. එහෙනම් ඒක පොඩි සානයක් අපිට ලැබෙනවා. දෙට නැකත අධිපති බුදු ග්‍රහතුමා ඔබේ ලග්නට දසවෙනි ස්ථාන බලවත් වෙලා ක්‍රියාත්මක වෙනවා. විවාහන සුළුසුළු බාධාකද ඇති කරයි පුතේ. නම් රැකරස්සා ව්‍යාපාර ඔබට දිනු කරගන්නට වරප්‍රසාසිදු කරයි. විවාහ දෝෂේ අරිහස්ස ගන්නට, විවාහ දෝෂේ ඉවත් කරගන්නට දරුවා පළවෙනිම නාග දෝෂ කියන දෝෂයක් ඉවත් කරගන්නට ඕනේ. ඒ වගේම ගුරු දෝෂෙත් ඉවත් කරගන්නට ඕනේ. මේ විවාහ ජීවිත සාර්ථක කරගෙන හොඳ දරු සම්පත් ලබා ගන්නටත් නැත 2026 දක්වාම මේ බාධාකද මුණ දෙවි නිදිබේ පුතේ. නැති කරගෙන දෙවියන්ගේ ආශිර්වාද ලබා ගන්න. හොඳයි. 0115 209 209 දුරකථන අංකය විවෘතයි කතා කරන්න. ඔබගේ ප්‍රශ්න වලට ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න තවත් විනාඩි කිහිපයක කාලයක් ඉතුරු වෙලා තිබෙනවා. මතක් කරනවා අද දවසේදීත් අපිට එක්ක සාදර සමාදර අනුග්‍රහය සපයන්නේ සොලා ජේම්ස් ආයතනය. සොලා ජේම්ස් ආයතන ගැන මතක් කරනවා නම් විශේෂයෙන්ම පිරිසිදු මැණික් සඳහා, ඒ වගේම මැණික් බැඳි ආභරණ සඳහා බොහොම විශ්වාසවන්ත නාමය. විශේෂම නවග්‍රහ අපල සඳහා අවශ්‍ය කරන්නා වූ මැණික් වර්ග තෝරා ගන්නවා නම් එහි පිරිසිදු බව, එහෙම නැත්නම් පළුදු නැති, ඒ වගේම අපි කියන සින්තටික් ගල්, එහෙම නැත්නම් කෘතිම ගල් නැති බොහොම පිරිසිදු ස්වභාවික මැණික් සඳහා ඔබ කතා කරනවා නම් සොලා ජේම්ස් ආයතනයට ඔබ නොබියව යන්න ඔබට පුළුවන්. ඔබගේ අවශ්‍යතාවය සඳහා ගැලපෙන මැණික්, ඒ වගේම මැණික් බැඳි ආභරණ ලබා ගන්නට හදා ගන්නට ඔබට හැකියාව තියෙනවා. අවසර කෙටි විරාමයක් ලබා ගන්නට මේ විරාමයෙන් පසු නැවත හමු වෙනවා. අපි නැවතත් චතුර්විද්‍යා සමගින් එකතු වෙන්නේ අවසාන අවස්ථාව තමයි. අපි දැන් පසු කරමින් සිටින වැඩසටහනේ 0115 209 209 විවෘතයි. පානදුරෙන් සුනේත්‍රා මහත්මියා කතා කරන්නේ. අයබෝන්. අයබෝන්. ඔව්. මොකද දැනගන්න ඕන සුනේත්‍රා මහත්මිය? මගේ දුවගේ විභාගය ගැන දැනගන්න. දුවගේ විභාගය ගැන. හොඳයි. දුවගේ නමයි උපන් දවසයි කියන්නකෝ. මම ජිනේත් සයිදනම්සි 97. මම වෙනි මාසේ 13 වෙනිදා. 1997 9 වෙනි මාසේ 18 වෙනිදා වෙලාවයි තැනයි. උදේ 8:47ට නුවර. උදේ 8:47ට. 9 වෙනි මාසේ 13 වෙනිදා. ඔව්. වෙලාව උදේ 8:47. හොඳයි. ස්ථානය මහනුවර. මහනුවර. හොඳයි. සුනේත්‍ර මහත්මිය මොකද දැනගන්න දරුවගේ විභාගය ගැන කියලා කිව්වා. කියන්නේ මොන විභාගෙද පෙනී සිටින්නේ? උසස් පෙළ. උසස් පෙළ විභාගය සඳහා මොන විෂය ධාරාවෙන්ද? ජීව විද්‍යාව. ජීව විද්‍යාව. හොඳයි. අපි බලමු සාමිතුමන්ගේ උත්තරය මොකද්ද කියලා. තුලා ලග්නද පුතේ ඉපදුනේ හරි නේද? හරි. ඔව්. එතුමාගේ මුල නැගත ඉපදලා තිබෙන්නේ ධනු රාශිය. විභාගය කවදද පුතේ මේක? අගෝස්තු මාසේ සාමිතුමනි තියෙන්නේ. අගෝස්තු මාසේ. අගෝස්තු මාසේ බයෝ කරන්නේ. ඔව්. අනිවාර්යෙන් අගෝස්තු මාසේ හොඳ ලකුණු ගන්න පුළුවන් දරුවෙක් කියලා අපිට සඳහන් වෙනවා. මොකද දැනට මේ දරුවට ගුරු අෂ්ටම ස්ථාන ගියාට පස්වෙනි මාසෙන් පසු ගුරු කින ග්‍රහත්ම පුණ්‍ය ස්ථානට ගමන් කරනවා.
ගුරු ග්‍රහතුමා තමයි පුතේ මේ බයෝ සයන්ස් එකට අධිපති වෙන්නේ. සයන්ස් පැත්තට ගුරු තමයි අධිපති වෙන්නේ. අපි කියමුකෝ දැන් කොමස් පැත්තෙන් යන සෙනසුරු රාහු වගේ ග්‍රහතුමලා අධිපති වෙනවා. ඒ වගේ බුද ඇතුළු ගුරු කින ග්‍රහතුමා දෙදෙනෙක්ගේ දසාවක් යනවා නම් අනිවාර්යයෙන් ඒකට බයෝ සයන්ස් කරන්න හරි ලේසි වෙනවා. ඒ නිසා ලබන පස්වෙනි මාසෙන් පස්සෙ ඉතාම සුභ වෙනවා මේ දරුවගේ කේන්ද්‍රණ කේන්දර. දැන් පොඩි පොඩි බාධා කද ඇති කරගන්න ඉඩ තිබේ. ඒ නිසා බ්‍රාස්පතින්දා දවස්වලට පිළිවර්ග නොකා ඉන්න මේ දරුව වග බලා ගන්නට පුළුවන් නම් බෞද්ධ ඉන්න බ්‍රාස්පතින්දා දවසට බෝධි පූජාවල් කරන්න ඒක ගොඩාක් සුභ ප්‍රතිඵල ලබා දෙන්න ඕනේ කියලා අපිට සඳහන් වෙනවා. දැන් බලමු මොනවා දසා මේ දරුව ක්‍රියාත්මක වෙන්නේ කියලා. යන දසාව සිකුරුගේ මදස්සා පුතේ. සිකුරුගේ මදස්සා 2019 වෙනකම් මේ දරුව කාලයකට කරා සිකුරු කින ග්‍රහතුමා මේ දරුවගේ ජනන කේන්දර හනුවෙන් බලවත් වෙලා හෙන්නේ සිකුරු ග්‍රහතුමා එතුමාගේ ස්ථානේ. එතුමාගේ සිකුරු තුලා රාශිය බලවත් වෙලා ඉන්නේ එතුමාගේ ලග්නෙන් එතුමාගේ ස්ථානයේ සිකුරු බලද අධි බලවත් වෙනවා පුතේ. එන සිකුරු කින ග්‍රහත්මා අධි බලවත් වෙච්ච මේ දරුවට හොඳ අධ්‍යාපන ඥාන යෝගයක් මේ කින කාලේ ලබා ගන්න පුළුවන් උසත් අධ්‍යාපන උපාධියක් ලබා ගන්න උරුම ලැබේ. හොඳයි. බොහොම වැදගත් පිළිතුරක් ලැබෙන්නේ නැති ඔබගේ විශ්වාසය සටහන් කරගෙන ඒක ආකාරයෙන් වැඩ කටයුතු සිදු කරන්න අපි තව කාරණාවක් සඳහා යොමු වෙනවා. ඒ තමයි මේ අපි ජ්‍යෝතිෂත් එක්ක වැඩ කරනකොට සාමාන්‍යයෙන් මේ අපි සාමාන්‍ය පුරවැසියෝ සාමාන්‍ය මිනිස්සු විදියට අපි සෙනසුරට හරි බයයි. අපි රාහුට හරි බයයි, කේතුටත් බයයි. ඔය පාපග්‍රහයන්ට තියෙන පුදුමාකාර බය. ඔය තුන්දෙනා ගැතරනොත් සෙනසුරු කියලා කියන්නේ කිව්වේ ගමම පොඩ්ඩක් හිත අවුල් වෙලා යනවා. සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් කියලා කිව්වොත් එතනොත් එහා අපේ සම්පූර්ණ මනස වියවුල් වෙනවා. ඒ නිසාම මේ සෙනසුරු දසාවන් ගමන් කරන උදවියට එක පැත්තකින් දැන් මේ රටේ ඔබට මතක ඇති සෙනසුරු මාරුවක් අපට බලපෑවා. ඒ ආකාරයෙන් තවත් සෙනසුරුගේ බලපෑම අපිට වැඩි වෙනවා. ඒ නිසාම මේ පිළිබඳව විශේෂණම කරන්න ඕන මොකද? විශේෂණ වැඩි වශයෙන් දුක් විඳින, වැඩි වශයෙන් අනතුරු වලට භාජනය වෙන්නේ, වැඩි වශයෙන් රෝගාවලින් පීඩා විඳින, වැඩි වශයෙන් අධ්‍යාපන කඩාකප්පල් කරගන්නේ, වැඩි වශයෙන් විවාහ ජීවිත අසාර්ථක කරගන්නේ මේ සෙනසුරුගේ බලපෑමෙන් කියන එක බොහොම පැහැදිලි අපිට ලැබෙන දුරකථන ඇමතුම් එක්ක. ඒ නිසා මෙවැනි ප්‍රශ්න කරදර ගැටලු වලට මුහුණ පාන උදවියට බොහොම සාර්ථක පිළියමක් හොඳ විසඳුමක් සාමිතුමන් විසින් පැහැදිලි කරලා දෙන්නට තමයි දැන් උත්සාහ කරන්නේ. සාමිතුමන් මේක පැහැදිලි කරලා දෙන මම හිතන්නේ මුළු රටටම වැදගත් කාරණාවක් වෙයි මේක. අතවශ්‍ය පුතේ සෙනසුරු කියන ග්‍රහත්මා තර්ගාල යාගේ මාර්විම ගොඩක් වෙනසකුත් ඇති කළා, ගොඩක් ප්‍රශ්නකුත් මතු කළා. පෞගේ කාලේ කඳු කඩාගෙන වැතුණා, වතුරු ගලාගෙන ආවා, දේශපාල වෙනස් වුණා. මේ ආදී බලනකොට මේ සෙනසුරු කාට කාටද මේ වගේ දේවල් ඇති කරන්නේ කියලා බලන විට විශේෂයෙන්ම මේෂ රාශිය එමෙන්න නැත්නම් මේෂ ලග්න කියන්න පුළුවන්. මම රාශියට වැඩිපුර බලපන්න. අපි රාශි කියනකොට නැගත් පැත්තේ අපි බලනකොට අශ්විද නැගත, බැර නැගත, කැති නැගත, පළවෙනි පාද උදවියට. ඒ වගේම තුලා රාශිය, තුලා රාශියේ සිත නැගත තුන සහ හතරවෙනි පාද, වීසාග නැගත සහ සා නැගත. ඒ වගේම වෘචක රාශිය කියනකොට අපිට කියන්න පුළුවන් විසාග නැගත හතරවෙනි පාර, දෙට නැගත සහ අනුර නැගත. ඒ වගේම දැන් පොඩ්ඩක නිසා කතා කළා දරුවෙක් මුල නැගත, ඇතුළු පුවසල නැගත සහ උත්තරසල නැගත පළවෙනි පාදට සෙනසුරු අධි බලවත් දෝෂ ඇති කරනවා. විශේෂයෙන්ම මේෂ රාශියට තමයි අධි බලවත් දෝෂ ඇති කරන්නේ. මොකද හේතු කාරණාව ඒ සෙනසුරු ග්‍රහත්මා රාශියට අටවෙනි ස්ථානයේ ගමන් කළා. අටවෙනි ස්ථාන ගමන් කර මේ සෙනසුරු ග්‍රහත්මා පළවෙනිම කරන්නේ රැකරස්සාවට ගුටි දෙන්න. අපි මේක වේලාසන කියලා ඉවරයි. නමුත් දැන් කිව්වට වැඩක් නැහැනේ. අපි මේක මෙයා සෙනසුරු ග්‍රහත්මා බලපෑම වැඩිපුර යනකොට ඒක විසඳුමක් අපි ලබා දෙන්න ඕනේ සාමි කෙනෙක් ඇටියට. මම ජෝෂිෂ මාතෘ කෙනෙක් විදියට නෙමෙයි, මම ජෝෂි මාතෘ නිකම්ම මම ඒ පැත්තේ යන්න සිදු වුණා. නම මම පූජකතුමෙක්, Hindu පූජකතුමෙක්. ඒ අනුවෙන් අපි දන්න සෙනසුරු මොනවන ආකාරයට මේ දේවල් කරයිද කියලා ඒක මම කියපු දේ ඔක්කොම අපිට ක්‍රියාත්මක වුණා. හැබැයි මම කඩේ නම් ගියේ නැහැ. ඒක මතක තියාගන්නට ඕනේ. මම කිසිම මාධ්‍යයකට මම දේශපාලන ගැන කතා කළේ නැහැ කියන එකත් හොඳට මතක තියාගන්න. මොකද අපිටත් එක්ක තමයි ඔක්කොම අඩගන්නේ. එනිසා මේ සෙනසුරු කියන ග්‍රහතුමා ප්‍රීතිමත් කරොත් අපිට පුළුවන් වෙනවා මේ සෙනසුරු ග්‍රහතුමාගේ මේ ගැටින් අපිට ලිස්සිලා යන්නට. මොනවාද කරන්න ඕනේ? එහෙනම් අපි විශේෂ අපේ කෝවිල රාජගිරිය කෝවිල ක්‍රියාත්මනේ රාහුගේ ග්‍රහතුමාගේ කෝවිල අපුතේ විශේෂයෙන් රාහු අපල සෙනසුරු අපල විතර නෙමෙයි රාහු අපලට විශේෂ පූජාල අපේ දේවස්ථාන සිදු වෙන සෑම අඟාරු ඉරිදා දවසක සවස අතරට මේ පූජා සිදු වෙනවා. රාහු කාලයේදී සෑම ඉරිදා දවසම මේ පූජාව ඉතා බලවත් විදිය ක්‍රියාත්මක වෙනවාගේ සෑම පෝය දිනකත් මේ පූජා බලවත් වෙලා රාහු ග්‍රහතුමන සිදු කරනවා. විශේෂ මේ සෙනසුරු ග්‍රහතුමන කරන්න ඕනේ කියලා මේ රටට හොඳ දෙයක් ජනතාව හොඳ දෙයක් කරන්න ඕනේ කියලා සෑම සෙනසුරාදාම
සෙනසුරු ඕරාවේදී පාන්දර 6යි 7යි කියන සෙනසුරු ඕරාවේදී මේ පූජා සිදු නමුත් පෑකට පෙර අපි පූජා ආරම්භ පා වෙනකොට පාමාර වෙනකොට මේ පූජා ආරම්භ කරනවා. ඒ නිසා අපි පින්වතුන්ට පුළුවන් මේ පූජාට හොඳ පූජා පුද මේක පූජා මං හිතා ලංකාවේ කොතනවත් කරන්නේ නැහැ. ආපු එක දවස බලපු දෙයට මේක තේරෙයි. ඒ පූජාව අග්නි හෝම පූජා කුදේට කරලා ඒ සෙනසුරු ආත්ම අභිෂේක කරලා එයාට අලුත් වස්ත්‍ර හඳලා එයාට කරන්න ඕනේ දේව ගරු කරලා ඒ දේව පූජා සිදු කරලා අපේ පින්වතුන්ගේ නම නැගත් විශේෂයෙන් එයාගේ කේන්දර බලා එක් එක්කෙනාගේ කේන්දර බලා ඒ පූජාව ග්‍රහශාන්ති කර සිදු කර දෙනවා. මේක අති විශේෂයි. මේ සෙනසුරු පූජා මේ හැදි වෙන කෝවිල කරන්න මට ලොකු ආසාවක් තිබුණා. සෙනසුරු කෝවිලක් අදලා මේ රටේ තියෙන අපල මෙල්ල කරගන්න. නමුත් ඒක අපිට සිදු වෙන්න බැරි වුණා. ඉදිරි කාලේ දේව ආශිර්වාද උනොත් බලමු අපි ඒක කරන්න. නමුත් මේ වේදනාවත් එක්ක තමා මේ කෝවිලම තියාගෙන මේ ග්‍රහතුමා කෝවිල තියාගෙන මේ පූජා මේ හැදි කරන්නේ. සෙනසුරු අපල තියෙන උදවිය අනිවාර්යෙන් පූජාට සහභාගී වෙන්න ගිය සතියේ ඉඳලා මේ පූජා අපි ආරම්භ කරලා ඉවරයි. හොඳයි. දොරකතන ඇමතුමක් එකතු වෙනවා. ආයිබෝන්. ආයිබෝන්. කවුද කොහෙන්ද? මම මොරගස්සොල්ලේ නිශාන්ති කියලා. ඔව් නිශාන්ති මහත්මිය මොකද දැනගන්න ඕනේ? මගේ දුවගේ කේන්දරේ තමයි චුට්ටක් බලා ගන්න ඕනේ. හොඳයි. දුවගේ උපන් දවසයි වෙලාවයි තැනයි කියන්නකෝ. උපන් දිනේ 1998 6 වෙනි මාසේ 17. එකයි 57ට. පෙරවරුද පස්වරුද? හා? එකයි 57 දවස් දවල්. දවල්. හොඳයි. ඔව්. කාසල් කොළඹ. කොළඹ. හොඳයි. දරුවා ගැන මොකද දැනගන්න ඕන මුලින්ම? මගේ දුව දැන් ඉදිරි අනාගතේ විභාගයක් කරලා ඉන්නේ දැන් සාමාන්‍ය පෙළ. ඒ විස්තර ටිකක් තමයි දැනගන්න ඕන. හොඳයි පුතේ. දුවගේ ලග්න කන්‍යා ලග්න හරිද? හරි සාමිතුමනි. හොඳයි පුතේ. කන්‍යා ලග්නේ ඉපදලා තිබෙනවා. යාගේ නැගත උනේ බලන පුවපුටුප නැගත. පුවපුටුප නැගත කියනකොට පුතේ ගුරුගේ නැගත මේ දරුවේ ඉපදලා තියෙන හතරවෙනි පාදේ එන රාශිය උනේ මීන රාශිය වටිනා රාශියක් ගුරුගේ රාශියක්ම අධි බලවත් රාශියක් කන්‍යා ලග්න මීන රාශිය පුවපුටුප නැගත ගුරුගේ නැගත දැන් ගමන් කරන දසාව කෙසේද කියලා හඳුනා ගුරු චන්දු එකතු වෙලා ගුරු චන්ද්‍ර යෝගයක් ලබා දෙනවා රවි බුදු එකතු වෙලා බුද ආදිත්‍ය යෝගයක් ලබා දෙනවා අදි උතුම් කේන්ද්‍රයක් බව තමයි පුතේ සඳහන් වෙන්නේ නමුත් ගමන් කරන්නේ සෙනසුරුගේ මදස්සාව මේ දවල් 2001 සිට 2020 දක්වා අවුරුදු 19ක් ඉදිරියට සෙනසුරු 2020 දක්වා මේ සෙනසුරු කියන ග්‍රහතුමා කොතනද බලවත් වුණේ කියලා බලන විට පුතේ මේ දරුවගේ ලග්නට 8 වෙනි ස්ථානයේ සෙනසුරු බලවත් වෙනවා අටවෙනි ස්ථානයේ එක පැත්තක් සෙනසුරු බලවත් වීම සුභයනම සෙනසුරු නීච වෙලා ක්‍රියාත්ම වීම සුභ නැති බව සඳහන්. නමුත් නීච වෙච්ච සෙනසුරු අටවෙනි ස්ථාන මන්ද වීම එක පැත්තක් හොඳයි කියලා තමයි කියන්නට ඕනේ. ඒ නිසා මේ දරුවගේ දෙනන කේන්ද්‍ර ගුරු චන්ද්‍ර යෝගයක් ක්‍රියාත්ම වෙන හත්වෙනි ස්ථානයේ රවි බුදු එකතු වෙලා ක්‍රියාත්ම වෙනවා දසවෙනි ස්ථානයේ ඒසා බුද ආදිත්‍ය යෝගෙද මේ දරුවා මූණ දෙනවා මේ යෝගේ ඇති මේ දරුවගේ අධ්‍යාපන ඉදිරි යෝගයේ ඉදිරි පැත්තට ක්‍රියාත්ම කරගන්න. සෙනසුරුව විතරක් පාලනය කරගන්නට ඕනේ. මොකද සෙනසුරුගේ මද්දසාවනේ යන්නේ පුතේ. එහෙනම් සෙනසුරුගේ මද්දසා 8 වෙනි නිසා මන්ද වන මන්ද ක්‍රියාවොත් ඇති කරાવીනේ. ඒ නිසා සෙනසුරුව පුළුවන් තරම් ප්‍රීතිමත් කරන්න දරුවගේ අනාගතේ සුභහාකට ක්‍රියාත්මෙමිට වරප්‍රස. බලමු මේ සෙනසුරු ග්‍රහතුම සිකුරු සමග එකතු මොන නැගතද එකතු වුණාද කියලා පොඩ්ඩක් අපි බලමු. මොකද සෙනසුරුගේ මද්දසා ක්‍රියාත්ම අනිවාර්යයෙන් ඒ ගැන අපි සිතා බලන්න ඕනේ. මේ සෙනසුරු කියන ග්‍රහතුම පුතේ බලවත් වෙලා තියෙන නැගත අස්විත නැගත කේතුගේ නැගතේ බලවත් වෙලා තිබෙනවා. කේතු කියන ග්‍රහතුමා මේ දරුවගේ ජනන කේන්දරට බලවත් වුණා කන්‍යා ලග්නට. එහෙනම් 6 වෙනි ස්ථාන වරදක් නැහැ. සෙනසුරු සතුරා විතරා විලා මෙතන තිබෙන්නේ නිසා සෙනසුරුව ප්‍රීතිමත් කරන සෙනසුරා සෙනසුරා මස්මාළු පිළිවර්ග නොකා ඉන්නට වග බලා ගන්න කියන්න. සෙනසුරා දවස නැති බැරි කෙනෙකුට කෑම වේලාවක් ලබා දෙන්න කියන්න. මේ දරුවගේ අතේ ඒ කියන්නේ වෙජිටේරියන් කියන කෑම වේලාවක් ඔබ බෞද්ධයෙක් නම් සෙනසුරු දවසට බෝධි පූජා කරන්න පාන්දර 6යි 7යි 4 ඒ බෝධි පූජා සිදු කරගන්න පුළුවන් නම් ඔබ ළඟ ඉන්නවා නම් රාජගිරිය කෝවිලට ඇවිත් සෙනසුරු පූජා කරගන්න පුළුවන් නම් කරගන්න නැතිනම් බෝධි පූජා සිදු කරගෙන කාලය ගත කරන සුබ ප්‍රතිඵල ලැබේ. ඔව් සෙනසුරු පූජාව සඳහා සාමිතුමනි කෙනෙක් සහභාගී වෙනවා නම් කොහොමද කරන්න ඕන කියලා පළවෙනි දවසේ කෝල්ස් කරලා
ඒගොල්ලන්ගේ කේන්දර විස්තර ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ යාගේ උපන් දිනේ දිනකොම අපි කට්ටිය කේන්දර අදා ගන්නවා. මොකද පවුදා සාමිතුමා මම තමයි වැඩිපුර කරන්නේ. මම වාඩි වෙලා ඉන්න කේන්දර ටික මගේ අතට එන්න ඕනේ. ආපු ගමන් අපි කේන්දර බලලා ඉතින් අපි දන්නවා අපි කේන්දර දැක්ක ගමන් දන්නවා මේ යාට මෙන්න මේ හදිසෙනසුර අපලයක් තියෙනවා කියලා. එන සෙනසුර යාග පූජාව සෙනසුරව කතා කරලා මේ අපලට අපි විසඳුම් සොයාගෙන දේව පූජල් පවතලා මේ මාර්ගයක කන්ට්‍රෝල් කරන. නැති කරන්න බෑ. කන්ට්‍රෝල් කරනවා. හොඳයි. එනිසා කතා කරන්න පුළුවන් දුරකථන අංක පොඩ්ඩක් මතක් කරන්න මේක හැමෝගෙම පොදු ගැටලුවක් පොදු ප්‍රශ්නයක් වෙන නිසා 011 2 87 27 69 011 5 65 81 45 011 4 322 56 011 4 322 57 මම නැවත මතක් කරන්න 011 2 87 27 69 011 5 65 81 45 011 4 322 56 011 4 322 57 ඒ වගේම දඹුල්ල කාර්යාලයේ දුරකථන අංක මතක් කරන්න 061 64 935 758 061 66 02 32 03 නැවත මතක් කරන්නම් 061 64 935 758 01 76 62 03 මේ කියන දුරකථන අංක වලට කතා කරලා ඔබට වෙලාවක් වෙන් කරගන්නට පුළුවන්. රාජගිරිය කාර්යාලයේදී සමිතම මුණ ගැහෙනවා නම් මෙන්න ලිපිනේ නම්බර් 132 A 1 වැලිකඩවත්ත පාර නාවල පාර රාජගිරිය නම්බර් 132 A වැලිකඩවත්ත පාර නාවල පාර රාජගිරිය මම දඹුල්ල දුරකථ දඹුල්ල ලිපිනේ මතක් කරන වඩා එන්න කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. හරියටම දඹුල්ල නුවර පාරේදී ඔබට හමු වෙනවනේ දඹුල්ල රජමහා විහාරය හැමෝම දන්න තැනනේ. දඹුල්ල රජමහා විහාරයට ඉස්සරහ තියෙනවා කණ්ඩලම පාර. කණ්ඩලම පාර. කණ්ඩලම පාරේ මීටර 600ක් ගත වෙන තැන ගෙවෙන තැන ඔබට හමු වෙනවා හිමාලි කමියුනිකේෂන් කියලා ආයතනයක්. ඒ ආයතනයේ දෙවනි මහලේ උඩු මහලේ තමයි සාමිතුමන්ගේ කාර්යාලය පිහිටලා තියෙන්නේ. ඔන්න ඔය තිරේ දැක්වෙන නාම පුවරුව අපි කියන නෝට් බෝඩ් එක ඔබට දැක ගන්නට පුළුවන්. ශ්‍රී වාසු සිටි කියන ඒ නාම පුවරුව සහිතව ඒ කාර්යාලයේදී සාමිතුමන් මුණ ගැහෙන්න පුළුවන් කියන කාරණාව මතක් කරමින් අද දවසට වැඩසටහනෙන් සමු ගන්නට තමයි මා සූදානම් වන්නේ. මම ඉතාමත් දෙහෙවින් සූදිවන්ත වෙනවා. විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ ශාස්ත්‍ර විශාරද සාමශූරි සාමවිනිසුරු කීර්තිසි ජනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යාකාලී උභාෂක ස්වාමී කාලී කනගරත් එනම් ස්වාමීතුමන්ට මේ සමාජ සත්කාරය සමගින් එකතු වීම සම්බන්ධයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සමස්ත ශ්‍රී ලාංකීය වාසී සියලු දෙනා වෙනුවෙන්. අවසර අද දවසට සමුගන්නට ලබන සතිය හමුවන බලාපොරොත්තු වෙන් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට සුභම සුභ රාත්‍රියක්.